नमस्कार। बुद्धान् शरणं गच्छामि, धम्मान् शरणं गच्छामि, संघां शरणं गच्छामि, द्वितीयमपि बुद्धान् शरणं गच्छामि, द्वितीयमपि धम्मान् शरणं गच्छामि, द्वितीयमपि संघां शरणं गच्छामि, तृतीयमपि बुद्धान् शरणं गच्छामि, तृतीयमपि धम्मान् शरणं गच्छामि, तृतीयमपि संघां शरणं गच्छामि। शरणागमनं सम्पूर्णं
फानातिपाता वीरमानी सिक्खापदं समादयामि आदिनाधना वीरमानी सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमानी सिक्खापदं समादयामि मुसावादा वीरमानी सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दठाना वीरमानी सिक्खापदं समादयामि तिसरनेन सद्धिन पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन संपादित समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तधम् धम्मश्रवणकालो अयं बधन्ता धम्मश्रवणकालो अयं बधन्ता धम्मश्रवणकालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स तीरासनी වැඩ සිටින ගරු කටයුතු නායක හාමුදුරුවන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි අපි හැම දිනම මේ වෙලාවේ සූදානම් වෙන්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය වෙනුවෙන් ලෝක සත්‍යයට लोके यथार्थय पिन्वादिमिन् देशना कुटवधारान्नट यदुनु चतुरारि सत्य धर्मय मूलिक करगेन धर्म कारण किहिप्याक् श्रवणय करगन्न विशेषयेन्म बुलुगलारान्न सेनासने वस्वासिक तिमस अवसन् वेला පස්පවාරණෙන් අනුතුරුව හැමදිනාම මේ වෙලාවේ අද දවස යොදාගෙන තිබෙන්නේ ඊට අනුකූලව ධර්මදේශනාවක් සිද්ධ කරලා අවසානයේදී හැමදේකින්ම තමන් බලාපොරොත්තු වෙන නිර්වාණය නිවීම සැනසීම තම තමන්ගේ ජීවිත තුළට ලංකරගෙනීම පිණිස උපකාරයක් කරගන්න විශේෂයෙන්ම චක්කුන් උදපාදී සදහන් සංගමේ මතිස්ස පෙරේරා ජයවීර ජයසන් පෙරේරා ජයවීර නිලන්ත රත්නායක පුබුදු ලක්මාල් තුසිත මදුසාන් ඇතුළු හැමදෙනා විසින් අද දවසේ धर्म धान मे खटयुत एतुलुकट सियलु खटयुत सलसुन करमिन संविधानय सिद्ध करनु लबनवा हेमदनागेम आरमुन वेन्ने लोक सत्यात उतुन धर्म अवबोधय लभेवा किन आरमुन अपि जीविते गत्तट पस्से उपतिन्म
බෞද්ධ විච්ච වටපිටාවක අපි ඉපදිච්ච නිසා අපි බොහෝ වෙලාවට අපේ දෙමව්පියන්ගේ ගුරුවරයන්ගේ වැඩිහිටියන්ගේ සමාජීය ආභාසයත් එක්කලා අපි පන්සල් ඇසුරු කළා විහෙර විහාරස්ථාන ඇසුරු කළා ස්වාමීන් වහන්සේලා ඇසුරු කළා දානමානාදී බොහෝ කටයුතු තමන්ගේ ජීවිත තුල සිද්ධ කරගත්තා මේ සිද්ධ කරගෙන අවසානයේදී අපි හැමදෙනාම හැමදාම ප්‍රාර්ථනා කරන පතන දෙයක් තමයි අවසානයේදී කෙරවල අමා මහ නිවනෙන් සැනසීම ලැබේවා කියලා. හැබැයි කෙරවල කරන්නේ නැතුව අමා මහ නිවන අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක හුදු ප්‍රාර්ථනාවක් බවට විතරක් පත් කරගන්නේ නැතිව ඒ කෙරවල මොකද්ද කියන කාරණාව තම තමන්ගේ ජීවිත තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්නට උවමනායි. දැන් අපි රෝහිතස්ස සූත්‍රයට ගිහිල්ලා බලුවෝ රෝහිතස්ස ලෝකේ කෙරවල හොයාගෙන යනවා. ඉතින් මේ ලෝකේ කෙරවල හොයාගෙන යනකොට ඉතින් බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණාම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගමනින් ලොව කෙරවල කරන්න බෑ. ඒ කියන්නේ ලෝකේ කෙරවල ගමනින් අපි කොහොම හොයාගෙන ගියත් එහෙම ලෝකේ කෙරවල කරන්න බෑ කියනවා. හැබැයි ලොව කෙරවල කිරීමකින් තොරව දුකේ කෙරවලකුත් පණවන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට අපි තේරුම් ගන්නට වෙනවා අපි ලෝක කෙරවල හොයන්න කියලා හිතාගෙන ලෝක වටේ කරක් ගැහුවට හරියන්නේ නැහැ. නේද? ඒතර ලෝක කෙරවල හොයා ගන්න වෙන්නේ තමන් ළඟින්ම. තමන් තුලින්මයි ලෝක කෙරවල හොයා ගන්න වෙන්නේ. ඉතින් ලෝකයේ කියනෝ කුමටද මේ ලෝකයේ කියන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ලෝකයේ කියන කුමටද ලෝකයේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරය තමයි මහණෙනි පංච උපාදානස්කන්ධය ලෝකයයි. පංච උපාදානස්කන්ධේ හට ගැනීම ලෝකේ හට ගැනීමයි. පංච උපාදානස්කන්ධේ නිරෝධය ලෝක නිරෝධයයි. පංච උපාදානස්කන්ධ නිරෝධ ගාමිනී පටිපදාව ලෝක නිරෝධ ගාමිනී පටිපදාවයි. දැන් මේ විදිහට අපි ලෝකයේ කිව්වම ලෝකේ කෙරවල හොයන්න ගමනක් ගිහිල්ලා හරියන්නේ නැහැ. එහෙමනම් අනිවාර්යෙන්ම අපි ලෝකේ අවබෝධ කරනවා නම් ලෝකේ කෙරවලක් කරනවා නම් ලෝකේ හට ගැනීම දකිනවා නම් පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්නට වෙනවා. දැන් අපිට මේ වචන වලින් මේ දේ කතා කරනකොට ගොඩක් වෙලාවට මතකයට තියාගන්න අපි උත්සාහවන්ත වෙනවා. නමුත් ඔබ කල්පනා කරන්නකෝ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදී බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිච්ච අය බැලුවොත් මගතොටදී හමුවිච්ච අය බැලුවොත් ඒ කවුරුත් බෞද්ධයෝ නෙවෙයි. එකට හේතුව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න කලින් ඒ සමාජය තුල තිබුණේ අබුද්ධෝත්පාද කාලයක්. එතකොට බුදුවරු ධර්මයේ දේශනා කළේ බුද්ධත්වයට පත් වෙලා බෞද්ධයන්ට නෙවෙයි අබෞද්ධයන්ට. එතකොට අපි තේරුම් ගන්න වෙනවා ඒ අබෞද්ධයෝ අතර විවිධ ඇදහිලි තිබුණා. විවිධ විශ්වාස තිබුණා. විවිධ සීලබ්බත පරාමාසයන් තිබුණා. සිල්වත් තිබුණා. එතකොට විවිධාකාරයේ ඇදහිලි විශ්වාස ආගම් මතිමතාන්තර දරාගත් සමාජයකටයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එතකොට අපිට පැහැදිලි බුද්ධ උපාද කාලයක බුදු කෙනෙක් පහළ විසා මිසක
නිවන් දකින්න ධර්මයක් ඒතකල් සමාජෙ තිබිලා නැහැ. නිර්වාණ ගාමිනී පටිපදාවක් සමාජය තුල තිබිලාම නැහැ. ତରି ୟମ୍ କେନେକୁଟ ହିତେନ୍ନଟ ପୁଲୁଆଂ କମତି ବେନୋଆ ଶରୀରେଟ ଅଧିକ ଦୁଃଖ ଦେନେ ଏକତ୍ ସେପ ଦେନେ ଏକତ୍ ନତର କରଲା ମେଦଟ ଆବମ ନିବନ୍ ଦକି କେଲା ତରି ଆପି ଗୋଡାକ କେଲାବଟ ହିତାଂ ଇନ୍ନ ଓଏ ଦେକ ଆତହେଲ ମେଦଟ ବେଲା ବଳଂ ହିଟିୟମ ନିବନ୍ ଦକିନୋ କେଲା ଆପିଟ ଏହେମ କିଆନ୍ନ ବେ ମକଦ ଆପିଟ ଏ ବୋସତ୍ ଚରିତିଏ ଦିହା ବେଲୁଆମ ଆପିଟ ପିନ୍ନନୋଆ एक लोक धर्मतावया एक अभी आर्य पर्यशन सूत्र अभी होयागा पुलवंकम लबेन एक शिव मध्य नेकोट मुखद मे बुद्रजा हंसी बोसत अभिधि करप गवेशने मुखद पर्यशने के असाद सूत्र तीयन असाद पर्यशन सूत्र तीयन मे हेम तरदीम कियन බුද්ධත්වයට පත් නොව බෝසත්තු මට මෙවැනි අදහසක් හිතට ආවා කියනවා මොකක්ද අදහස අස්වාදේ කුමක්ද ආදීනවේ කුමක්ද නිස්සරණේ කුමක්ද එතකොට අස්වාද ආදීනව නිස්සරණය තත්තු පරිද්දින් යථා භූත ස්වභාවයෙන් අවබෝධ නොකරන තාක්කල් මම විසින් උතුන්නු සම්මා සම්බෝධිය ප්‍රකාශයට පත් කළේ නැහැ කියලා කියනවා. අස්වාදේ අස්වාදේ ලෙසත් ආදීනවේ ආදීනවේ ලෙසත් නිස්සරණේ නිස්සරණේ ලෙසත් යථා භූත ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ උතුන්නු සම්බෝධිය සාක්ෂාත් කළා යයි මම ප්‍රකාශයට පත් කළා කියලා කියනවා. එතකොට මේ හැම කාරණාවක් දිහාම අපි නුවණින් බලනකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ බෝසත් අවධියේදී ලොකු ගවේෂණයක් කරලා තියෙනවා. සර අපි මෙහෙම හිතමුකෝ බෝසතාණන් වහන්සේගේ ජීවිතය කියලා කියන්නේ සක්විති රාජ සම්පත්තියේ උරුමය ලද කුමාරයෙක්. එතකොට සක්විති රාජ සම්පත්තිය භුක්ති විඳින්න ඉඳලා එතකොට අපිට ත්‍රිපිටකයේ සඳහන් වෙන විදිහට ගත්තොත් ත්‍රිපිටක ධර්මයත් එක්ක අධ්‍යයනය කළොත් පැහැදිලිවම තියෙනවා බෝසතාණන් වහන්සේ ගිහි ගෙදරින් නික්ම යන්නේ කාටවත් හොරෙන් කියලා නෙවෙයි තියෙන්නේ මව්පියන් හඬා වැටෙද්දී කෙස්රවුල් බාල කසාවක් දරාගත්ත කියලා තියෙන්නේ එතකොට අපිට පැහැදිලිව මේක ධර්මයේ තියෙනවා. එතකොට අපි හිතමුකෝ කාම භෝගී සැප සම්පත් විඳින්මින් ජීවිතේ විඳිනේ කරපු කෙනෙක්. ඊළඟට මොකද්ද කරන්නේ? කසාවක් දරාගෙන ගිහි ගෙදරින් නික්මෙනවා. එතකොට මේ ගිහි ගෙදරින් නික්මෙන්න හේතුව තමයි බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා ඔය ඔබ අපි ජීවිතේ හොයන සැපක් තියෙනවනේ. මේ අහවල් දේ ජීවිතයට කරගත්තොත් ගොඩ යන්න පුළුවන් නේ මෙහෙම මෙහෙම කරගත්තම ගොඩේ ගොඩ මරේ මරු ඔහම එකක් අපි හදන් තියනවානේ ජීවිතේ හැබැයි ඒ ගොඩ යන්න කියලා අමුතු එකක් බෝසතාණන් වහන්සේට හදාගන්න ජීවිතේ තිබුණේ නැහැ මොකද සක්විති රාජ සම්පත්තියේ උරුමය කියලා කියන්නේ මනුලව මිනිස්සෙකුට ලබන්න පුළුවන් උපරිම පංචකාම සම්පත් තොර ආය අමුතු එකක් තිබුණේ නැහැ. එතකොට බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මෙපමණ පංචකාම සම්පත්තියක් ලද මටවත් මේ ජාති දුක ඉක්මවන්නට බැරි නන්නේ එකෙන්. ජරා දුක ඉක්මවන්නට බැරි නම් මරණ දුක ඉක්මවන්නට බැරි නම් ව්‍යාධි දුක ඉක්මවන්නට බැරි නම් මේ ලෝකේ වෙන කවුරුන් පංචකාමාස්වාදයන් හොයාගෙන ගිහිල්ලා තමන් බලාපොරොත්තු වෙන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගනීද? එතකොට බෝසතාණන් වහන්සේට කරගන්න බැරි දේ
මිනිස්සු මුළු ජීවිත කාලෙම විඳවලා 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 පංචකාමේම ජීවිතේ පතලා ඒ වෙනුවෙන් නැහීගෙන මෙරීගෙන වැඩ කරලා කෙසේනම් තමන් බලාපොරොත්තු වෙන මේ දුක් දෝමනස්යන් ඉක්මව ගන්නටද දැන් ඔබ බලන්නකො ජීවිතේ අපි කවුරුත් මොකට කැමති නැද්ද ජාති ජරා ව්‍යාධි මරණයන්ට කැමති නැහැ හැබැයි කොච්චර කැමති නැහැ කියලා ඒ ටික වහගන්න මොන පස්කම් සැපේ ජීවිතේට මොන තාලෙන් දුන්නත් මොන මොන කැටයම් දාලා දුන්නත් වැඩක් වෙන්නේ නැහැ මොකක් වෙනවද ඒක ඉක්මවන්න පංචකාමෙන් බෑ එනම් උපරිම පංචකාම සම්පත්තිය මනුලොව ලද්දා වූ බෝසතුන්ට බැරි නම් වෙන කවුරෙක් නම් ඒක කරන්නේ අන්න ඒ නිසා බෝසතාණන් වහන්සේ පරිේශණයට බහිනව මොකද්ද මේ දුක ඉක්මවන්න ප්‍රතිපදාවක් හොයාගත්ත කවුරු හරි ඉන්නවා නම් මම ගිහිල්ලා වහාම හුව මුණගැහිලා හුගෙන් මේක අසහා දැනගෙන මේ ලෝක සත්වයාට අනුකම්පා පිණිස මාර්ගය පෙන්වන්නට ඕන ඔන්න බලන්න එතකොට ඔන්න පංචකාමයේ අතහැරලා කසාවත් දරාගත් බෝසතාණන් වහන්සේ ගුරුවරු හොයාගෙන යනවා මේ ගුරුවරු හොයාගෙන යනකොට ආලාර කාලාම උද්දකලාම පුත්‍රලා මුණ ගැහෙනවා එතකොට ආලාර කාලාම උද්දකලාම පුත්‍රලා ළඟ අෂ්ට සමාපත්තිය දක්වා උපදව ගන්නවා රූපී සහ අරූපී ධ්‍යාන अष्ट समापत्ति उपदवगत्त आई नवत उपेक्षा उपरीम तन टिया आई उपेक्षा विंदने हमें बोसता नीरुंगा मे ध्यान मार्गे कोई तरटिया मेक दुख इकमें प्रतिपदावने मुखद කාම ලෝකයෙන් මිදලා රූප ලෝකෙට ගියා රූප ලෝකයෙන් මිදලා අරූප ලෝකෙට ගියා කියන්නේ අරූප ස්වභාවය වින්දනය කළා හැබැයි බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා කාම ලෝකෙ පිහිටුවත් රූප ලෝකෙ පිහිටුවත් අරූප ලෝකෙ පිහිටුවත් දුක ඉක්මවන්න බැරි බව ඊළාට මොකද කරන්නේ ඒ ප්‍රතිපදාව අතහැරලා දානවා ඒ ප්‍රතිපදාව අතහැරලා දාන බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවෙ නිරත වෙනවා. එතකොට ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දාලා මොකද්ද කරන්නේ? අධික විදිහට කායික දුකක් දෙනවා. හැබැයි මේ විදිහට ඉන්න බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා දුකේ අන්තයට ගියත් මේ දුක ජරා මරණ දුක ඉක්මවන්නට බෑ. දැන් ඔන්න අපිට පණිවිඩයක් තියෙනවා මෙතන ගන්න. සැපේ අන්තයේ ඉඳලා උපේක්ෂාවේ අන්තයට ගියා උපේක්ෂාවේ අන්තයේ ඉඳලා දුකේ අන්තයට ගියා. ඒසොට ඔතන අපිට නොදෙනීම අපිට පෙන්වන්නේ සංඛාර තුන. මොකද්ද? අවිද්‍යා පච්චා පුඤ්ඤාපි සංඛාරයත් ආනිජ්ජාපි සංඛාරයත් අපුඤ්ඤාපි සංඛාරයත් එක පැත්තකින් ගත්තට පස්සේ ලෝකයේ ඇතුළේ යන්න පුළුවන් උපරිම අන්ත තුනට ගියා. කියන්නේ සැපේ කෙරවල අන්තයට ගියා, උපේක්ෂාවේ කෙරවල අන්තයට ගියා, දුකේ කෙරවල අන්තයට ගියා. එතකොට කවුරු හරි අපි කියනවා නම් සැප දුක අතහැරලා මෙදට ආවම නිවන් දකින්නවා කියලා. එහෙම ප්‍රඥාව උපදවගන්නේ නැතුව එහෙම කරන්න බෑ. මොකද එහෙනම් ඒ අන්තයේ නිවන දකින්නවා නම් මුලින්ම නිවන් දකින්නේ ආලාර කාලාමල උද්දකලාම පුත්‍රලා එසකොට මේ ලෝකේ ස්වයම්භූ ඥාණයෙන් තනිවම ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් ලෞතුරා බුදු කෙනෙකුට ඇරුණකොට පසේ බුදුරජාණන් වහන්සේ නමකට විතරමයි එහෙනම් අපි තේරුම් ගන්නට වෙනවා ආලාර කාලාම
ඒ අන්තයේ පිහිටලා හිටියට උපේක්ෂාවෙන් නිර්වාණය සාක්ෂාත් කළේ නැහැ. උද්දකලාම පුත්‍රලා ඒ අන්තයේ පිහිටලා හිටියට නිර්වාණය සාක්ෂාත් කළේ නැහැ. එතකොට මෙතනින් අපිට පණිවිඩයක් දෙනවා. අපි දුකට හේතුව අවබෝධ නොකරන තාක් කල් මොන මොන ක්‍රමවේදය තුල ක්‍රියාත්මක වුණත් ඒ ක්‍රමවේදය ඔය අන්ත තුනෙන් එකකට වැටෙනවා. එක්ක සැපේ අන්තයට වැටෙනවා, එක්ක දුකේ අන්තයට වැටෙනවා, එක්ක උපේක්ෂාවේ අන්තයට වැටෙනවා. ඔන්න ඔය අන්ත තුنين අපිට කවදාහක්වත් නිර්වාණය සාක්ෂාත් කරගන්න බෑ. දැන් කල්පනා කරමුකෝ. එහෙනම් ඔතනදී අපිට පණිවිඩයක් තියෙනවා. නුවණින් කල්පනා කළොතින් දුක ඉක්මවන්ට සැපෙමුත් බෑ, දුක ඉක්මවන්ට දුකෙමුත් බෑ, දුක ඉක්මවන්ට උපේක්ෂාවෙමුත් බෑ. එහෙනම් දැන් බෝසතාණන් වහන්සේ ඊළඟට කල්පනා කරනවා මොකද්ද? මේ ක්‍රම තුනෙන් දුක ඉක්මවන්ට බැරි නම් ලෝකේ අනුගමනය කරන්නට වෙන ක්‍රමවේදයකුත් නැතිනම් ඉක්මවන්ට බැරි දුක ඇතිවෙන්න හේතුව කුමක්ද, ප්‍රත්‍ය කුමක්ද? එතකොට මේ දුක්ඛ දෝමනස්යන්ගේ සමුදයට හේතුව කුමක්ද, ප්‍රත්‍ය කුමක්ද කියලා විමසන්නේ. එහෙනම් නසන්න බැරි දුක ඇතිවෙන්න හේතුවක් තියෙන්න බෑ. අන්න එතකොට නේද පටිච්ච සමුප්පාද ධර්මයේ මතුවෙන්න පටන් ගන්න. ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාස සම්භවಂತಿ. එතකොට බුදුවරුන්ගේ නුවණට තේරෙන්න වැටහෙන්න පටන් ගන්න අවබෝධතනන් වහන්සේට මොකද්ද? ජාතිය හේතු කරගෙනයි ජරා මරණේ සමුදේ වෙන්නේ. දැන් ආ ජාතිය නැති කරන විදිය හොයන්න ගියේ නැහැ. මොකද මුලින් දුක නැති කරන විදියනේ හොයන්න ගියේ. මොකද ජාතිය නැති කරන්න කියලා ආයෙ හොයන්න ගියොත් ලෝකේ පවතින අරන්ත තුන විතරයි. ඒ නිසා විමසල බලනවා මේ ජාතියට හේතුව කුමක්ද, ප්‍රත්‍ය කුමක්ද? එතකොට නුවණට හම්බ වෙනවා මොකද්ද? භවපච්චයා ජාති. මෙන්න මේ විදිහට පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට තමයි අවිද්‍යා පච්චා සංඛාර දක්වා පරිසම්පාදේ මතුවේන්නේ. එතකොට අවිද්‍යාවමයි හේතු, අවිද්‍යාවමයි නිදානේ කියලා හොයාගන්නවා. එතකොට අපි කල්පනා කරන්න වෙනවා අවිද්‍යාව මොකද්ද, මෝඩකම මොකද්ද කියන එක තමයි අපි එහෙනම් තේරුම් ගන්න ඕන. දැන් අපි මෙහෙම කල්පනා කරමුකෝ. වර්තමානයේ දිහා අපි බැලුවොත් සමාජීය වශයෙන් බුදුරජාණන් වහන්සේ එදා ජීවමාන කාලයේදී පෙන්වුවා අනාගතයේදී මේ ශාසනයේ ගැඹුරු ශුන්‍යතා ධර්මය දේශනා කරන කල්හි මිනිස්සු අසනු අකමැති වන්නේය. එතකොට පෙන්නනවා ගීතස්වර ස්වරූපයෙන් මොකද්ද ගායනා කරන කල්හි අසනු කැමති වන්නේ. ඉතින් එතකොට අපිට දැන් තේරෙනවා චතුරාර්ය සත්‍ය අහන්න අපි හරි අකමැති. අපි කැමති මොකද්ද? කවියක් කියලානේ. දැන් ඉතින් කවි කියන්නේ මියුසික් දාලානේනේ. එතකොට මියුසික් එකක් දාලා, තාල දාලා, රාග දාලා මොකද්ද කරන්නේ? කවි බණක් කියනවා නම් බෝම මිහිරියට අහගෙන ඉන්නවා මොකක් වෙනවද? අර රසස්වාදයේ උදෙසා. ඒ හැර අවබෝධයේ උදෙසා අහනෝ කරනව නෙවෙයි. එහෙම එකක් අපිට වැඩක් නැහැ. ඉතින් එතකොට අපි තේරුම් ගන්න වෙනවා අපිට අද සමාජය දිහා බැලුවම එදා බුදුරජාණන් වහන්සේ පෙන්වපු දේ අද වෙලා නේද? අපි කැමති කවියක් කියලා, ගීතයක් කියලා ඒ වෙලාවට රසස්වාදයක් භුක්ති විඳලා හිත උපේක්ෂාවක තියාගෙන කවදාහරි නිවන් යන්න පතල යන්න
ඒක තමයි අපි පුරුදු විච්ච ක්‍රමවේදය. නමුත් අපි තේරුම් ගන්න ඕන අපි මොන විදිහට පැතුවත් ප්‍රඥාව පහල කර නොගන්නා තාක්කල් චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් නොවෙනා තාක්කල් අපිට ඔය පතන නිවනට නිකන් යන්න බෑ. අනිවාර්යෙන්ම අපිට සද්ධර්මයේ ශ්‍රවණය වෙන්නම වෙනවා. එතකොට සද්ධර්මය කියලා කියන්නේ නිවන් දකින්න ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය. ඒක ශ්‍රවණය කරන්නේ නැතුව අපිට අවබෝධ කරන්න ක්‍රමයක් නැහැ. ඒ අවබෝධයෙන් තොරව අපිට ඒ තුල ක්‍රියාත්මක වෙන්න විදිහක් නැහැ. දැන් අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් මේ මොන මොන ක්‍රමවේදවලට අපි ධර්මානුකූලව පංච උපාදානස්කන්ධ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද මේ විදිය වචන වලින් කියනකොට අපිට ඒක හරි ගැඹුරුයි වගේ දැනෙනවා. ගැඹුරුයි තමයි. නමුත් අපි තේරුම් ගත යුතුයි අපි හැමදෙනාම මේ මොන වචනෙන් කිව්වත් අවබෝධයට පත් විය යුත්තේ තමන්ගේ ජීවිතය පිළිබඳව. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ වෙන අමුතු දෙයකට නෙවෙයි තමන්ගේ ජීවිතයට. මොකද්ද ජීවිතය කියලා කියන්නේ? සරලවම අපි ජීවිතයට කෙටි කරලා ගත්තොත් කියන්න වෙන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඒ කියන්නේ පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න. ඔය ටිකෙන් එහාට ජීවිතයක් ගැන කතා කරන්න බෑ අපිට. ඔය ටිකෙන් එහාට අත්දැකීමක් ගැන කතා කරන්න බෑ. ඔය ටිකෙන් එහාට ලෝකේ පණවන්නත් බෑ. පෙනීම නැත්තම්, ඇහීම නැත්තම්, දැනීම නැත්තම්, දැන ගැනීම නැත්තම් ජීවිත අත්දැකීම ඉවරයි. එහෙනම් අපි පංච උපාදානස්කන්ධ අවබෝධය කියලා කියන්නේ ඔන්න ඔය ටික අවබෝධ කරගන්නවට. මොකද පෙනීමේ අත්දැකීම කියලා කියන්නේම රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමටම තමයි. එතනින් එහාට පෙනීමක් ගැන කතා කරන්න බෑ. ඇහිම දැනීම දැන ගැනීම කිව්වත් ඒ ස්කන්ධ පංචකයේ අත්දැකීම ගැන තමයි කතා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් විමසනකොට සෝවාන් වීම පිණිස කුමක් කළ යුතුද? බුදුරජාණන් වහන්සේගේ උත්තරේ මොකද්ද? මහණෙනි, පංච උපාදාන ස්කන්ධයේහි ඇත්ත දකින්න. ඊට පස්සේ සකෘදාගාමි වීම පිණිස කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධේහි ඇත්ත දකින්න. අනාගාමි වීම පිණිස කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධේහි ඇත්ත දකින්න. අරිහත් වීම පිණිස කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධේහි ඇත්ත දකින්න. හැබැයි ඔබ අවංකවම කල්පනා කරලා බලන්න, අපි ජීවිතයේ උත්සාහවන්ත වෙන්නේ ඕකේ ඇත්ත දකින්නද? නෑනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මොකද්ද? සෝවාන් වීම පිණිස, සකෘදාගාමි වීම පිණිස, අනාගාමි වීම පිණිස, අරිහත් වීම පිණිස කුමක් කළ යුතුද කියලා කිව්වේ පංච උපාදානස්කන්ධයේහි ඇත්ත දකින්න. ඒ කිව්වේ පෙනීමෙහි ඇත්ත දකින්න. එතකොට පෙනීම පිළිබඳව ඔබ ඇත්ත දන්නේ නැහැ කියන එකකින් හැඟවෙනවා. ඇහිමෙහි ඇත්ත දකින්න කියලා කියන්නේ අපි එහෙනම් ලෝක සත්‍ය ඇහෙනවා කියන එකේ ඇත්ත දන්නේ නැහැ. දැනෙනවා දැනගන්නවා කියන එකේ ඇත්ත නෙවෙයි අපි මේ අත්දකින්නේ. අපි යථාර්ථය නොදැනයි මේ කටයුතු කරන්නේ. ඒ නිසයි අපි යථාර්ථය දැනගත යුත්තේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕන? යථාර්ථය අවබෝධ කළ යුතුමයි.
හැබැයි ඔබ හිතන්නක බලන්න ඔබ කරන්න තියෙන හැම දෙම කරනවා නමුත් නොකරන එකම දේ ওই ටික තමයි හැම දෙම කරනවා හැබැයි ඔය හැම දෙම කරලා 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 මොකද්ද කරන්නේ ඔබ ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද බෝසතාණන් වහන්සේ ගිහි ගෙදරදී දුක ඉක්මවන්නට බෑ කියලා ප්‍රතික්ෂේප කරපු පංචකාමයේ නේද තර ඔබ දුක ඉක්මවන්න මොකක් ලැබියන් කියලාද පතන්නේ ඔය හැමදේම කරලා ගා වංගෝම කල්පනා කරන්නකෝ දුක ඉක්මවීම පිණිස පස්කම් සැපය ලැබියන් කියලා නෙවෙයිද පතන්නේ ඒක නෙවෙයිද පතන්නේ ඔබ අවංකවම නිකන් නිකන් හදවතින් අහලා බලන්න ඔබ gedara piritak කියලා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ දුක ඉක්මවීම පිණිස පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්නද නෑනේ නෑ දුක ඉක්මවීම පිණිස අපිට මොකක් ලැබියන් කියලාද පස්කම් සප උපරිමෙන් ලැබියම් ඒකට උඹලා ඇවිල්ලා අපිට ආශිර්වාද කරපන් ඔච්චරනේ බලාපොරොත්තු වෙන්නේ එතකොට මම කියන්නේ ඕක මුළු ජීවිතේම කරානේ කරාට ප්‍රශ්නයක් නෑ හැබැයි ඔබට එක දවසක හරි තේරුම් ගියාද ඔය ටික කරගෙන කරගෙන යන අතර අපි මේකනම් ජීවිතේ කළා නොකලේම මොකද්ද නොකලේම මොකද්ද යථාර්ථයේ තේරුම් ගන්නට කාලේ චුට්ටක්වත් වැය කරපු එකනම් අපි කළේ නැහැ අපි කළේ මොකද්ද හැමදාම පංචකාම ආස්වාදයන් ලැබීම උදෙසා අපි සාසනය සුරු කරලා හරියට එක කියන්න වෙන්නේ මොකක් වගේද දන්නවද මණික් ගලේ පය හැපුණට කන අහුලලා ගන්න ඉද වගේ තමයි මොකද්ද කරන්නේ හැප්පිලා යනවා ඇවිල්ලා හැමදාම හැප්පිලා යනවා එතන හැප්පිලා යනවා මිසක් එතනින් එහාට මේකේ ගන්න තියෙන ප්‍රයෝජනය ඔබ ජීවිතයට අරගෙන නැහැ ඒ නිසා මොකද්ද වෙන්නේ මලගෙදරක් පිච්ච ගමන් අපිට බෞද්ධයෝ පේන්නේ නැහැ මොකද්ද කරන්නේ පාංශකූලෙට වැඩපු හාමුදුරුවවත් නොපෙනෙන තරමට සිහිවිකලෙන් අඬනවා නේ ඒ තරමට අපි බෞද්ධකම ජීවිතයට එකතු කරගෙන වග පේනවා ඉතින් අපි අවංකවම බලන්න ඕන මේක අපි රවට්ට ගන්න කරන වැඩක් නෙවෙයි නේද අපි කාට කාටත් රැවටෙන්න නෙවෙයි මේ ශාසනේ තියෙන්නේ. ତොර බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනාගාමී කෙනාටත් බුදවරු ගරහනවා. එතකොට පුතඥයන්ට කෙසේ ගරහයිද? එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා අපි එක තප්පරයකට හරි එක මොහොතකට හරි ඒ නිවීම ප්‍රමාද කරනවා කල් මරනවා කියලා කියන්නේ අපිට තවම අපි ඉන්න තැන මොන වගේද කියලා වැටහිලා නැහැ. මෙහෙම හිතන්නකෝ. අසූචි වලේ පණුවෙක් ඉන්නවා කියලා හිතන්න දඟල දඟලා. අසූචි වලක පණුවෙක් දඟලනකොට ඔබට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? දුක් විඳිනවා කියලා දැනෙනවනේ. එහෙමනම් වෙන්ට එපා පුදුම දුකක් කියලා හිතෙන්නේ නැද්ද? ඒක මතක් කරනකොටත් ඔබට පිළිකුල් සහගත ගතියක් එනවද නැද්ද? එනවා. හැබැයි අසූචි වලේ ඉන්න පණුවා පතන්නේ අසූචිය ලැබේවා කියලාද නොලැබේවා කියලාද? පතන්නේ මොකද්ද? ඌට සැප අසූචි නොලැබීමද අසූචි ලැබීමද? ඈ? අසූචි ලැබීම. ඒ වගේ තමයි අසූචි වලේ ඉන්න පණුවට අසූචියේ ස්වභාවය සැපක්සේ දැනෙනවා වගේ ඔබටත් මේ ඉන්න තැන පංචකාමයේ පතන්නේ අන්නේ වගේ තැනකේ හරියට දිව්‍ය ලෝකේ දිව්‍ය කුටවත් දිව්‍ය තලයේ මොකක් විදියටද පේන්නේ මහා සැපක් විදියට හැබැයි දෙවියෙකුට මනුස්ස ලෝකේ පේන්නේ සාපේක්ෂව බැලුවොත් අසුචි වලේ පණුවෙක් දඟලන විදිහ අපිට පේනවා වගේ. එතකොට බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෙකුට පේන්නේ දිව්‍යතලෙන් පල්හැ සියල්ලේ වගේ.
එතකොට මේ සියල්ල ඉක්මවා ගිය ආර්ය ශ්‍රාවකයෙකුට තුන් ලෝකෙම පේන්න යන්නේ වගේ. එතකොට ඔබ කල්පනා කරන්න එහෙමනම් අපි මේ පතන පැතීම සාධාරණද කියලා. සාධාරණ නෑ. මොකද පංචකාම ආස්වාදයේ ආධිනවේ අවබෝධ කළ නිස්සරණයට යන පිළිවෙලක් මිසක බුදුවරු පෙන්නුවේ පංචකාමය සරණ කරගෙන පිහිට කරගෙන ඒක පතන ක්‍රමයක් නම් එතකොට මම කියන්නේ ඔබ ඉන්නේ බොහොම ප්‍රාථමික බොළඳ තැනක කියලා. එයි මම එහෙම කියන්නේ. දැන් හිතන්නකෝ බුදුවරු අපිට මේ ධර්මස්කන්ධයේ දේශනා කළා තියෙන්නේ හැම තැනදීම නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස. හැබැයි ඔබ මේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් එහි ධර්ම අර්ථය ජීවිතයට ගලපාගෙන නිවන සාක්ෂාත් කරගන්නට අරමුණු කරගන්නේ නැතිව ඔබ ඒ තුළින් පහත් වූ බුදුවරු ප්‍රතික්ෂේප කරපු සරණ කරගෙන යා යුතු නොවන විදිහට නිස්සරණය කළ යුතුයි කියලා පෙන්නපු පංචකාමයේ පතනවා නම් ඔබට කියන්න වෙන්නේ ඇත්තටම එක්ක අන්දේ එක්ක බීරෙක් කියලා. මොකද මෙච්චර බුදුවරු අනුශාසනා කළේ වෙන පැත්තකට බුදුවරු අනුශාසනා කරපු එක පැත්තක තියෙද්දී බුද්ධ කියන වචනේ භාවිතා කරමින් අපි පතන්නේ මොකද්ද? අපි පතන්නේ පංචකාමය. එතකොට සාධාරණද කියලා බලන්නකො පංචකාමයේ ලැබෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් ඔබ පතන එක නෑ. මොකද ආස්වාදයේ ආධින වේ බුදුවරු පෙන්නද්දී අපි ආස්වාදයේ මොකද කරන්නේ? එකම පිළිසරණ කරගෙන ජීවිතේ ගොඩේ ගොඩ මරේ මරු කරගෙන ඒකට අපි මොකද කරන්නේ? ඒකෙන් ගොඩ යන්න මොකද කරන්නේ? මේක පාවිච්චි කරන්න හදනවා. එතකොට අපිට තේරෙනවා කාලානුරූපීව ලෝකෝත්තර ධර්මයේ නිවන් දකින මාර්ගය ක්‍රමක්‍රමයෙන් යටපත් වෙනකොට අපි ඒක ලෞකික ප්‍රතිපදාවකට හරව ගන්නවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඕක කාලයක් ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට අපිට වචන විතරයි ඉතුරු වෙන්නේ. අර්ථය සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. නිවන් දකින්න අර්ථය නැහැ. ඊට පස්සේ අපි අන්තිමට කාලයක් යනකොට වචන ටිකත් අයින් වෙලා ගිහිල්ලා නිකාම් ගස්ගල් විතරක් වඳින තත්යකටපත් වෙනවා. මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනකොට. ඒක තමයි වෙන්නේ. ඒක තමයි ස්වභාවය. ඒ නිසා අපි කල්පනා කරගන්නට වෙනවා බුදුවරු ඇවිල්ලා කළේ එවැනි අර්ථ විරහිතව අනවබෝධයෙන් හැසිරිච්ච සමාජයකට අර්ථ සම්පන්නව යථාර්ථය පෙන්වුවා. හිතන්නකෝ ගස්ගල් වැඳ වැඳ ඉන්න සමාජයකට නිකන් අර්ථයක් නැතිව බුදුරජාණන් වහන්සේකට අර්ථයක් දීලා මේ මිනිස්සු මොකද්ද කළේ? ප්‍රඥාවන්තව සද්ධාවෙන් ප්‍රඥාවට යොමු කරගන්න ක්‍රමවේදයක් පෙන්වුවා. නමුත් අපිට අද වෙනකොට වෙලා තියෙන්නේ අපි අමූලිකා සද්ධාවේ නතර වෙලා මුලක් නෑ. ඔහේ වඳිනවට වඳිනවා, කරනවට කරනවා, පැහැදිච්ච දැක්මක් නෑ, සම්මාදිට්ඨියක් නෑ. ඉතින් ඒ නිසා අපි ඉන්නේ කොහෙද කියන එක අපි ටිකක් කල්පනා කරන්න වෙනවා. මොකද අපිටත් පුළුවන් ඔබට මොකක් හරි ලස්සන කවියක් කියලා, වගන්තියක් කියලා ඔබට මුළු ජීවිතේම සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙලා කෙරවල නිවනට යන්න කියලා අදිෂ්ඨානයක් කරගන්න. හැබැයි හැමදාම ඒක නිකලේ. නමුත් අපි කවුරුවත් අර බුද්ධ අනුශාසනාවට සවන් දුන්නද කියලා බලන්න. බුදුවරු අපිට කිව්වේ පංච උපාදානස්කන්ධීහි ඇත්ත දකින්න. නොකරන්නේ මේක. තොර ඔබ කල්පනා කරන්න එදා අපි අද අපේ ලෞකික දියුණුවට සද්ධායනා කරන සූත්‍ර අහලා
ලෞකිකත්වයේ ඉක්මවල ගිහිල්ලා ලෝකෝත්තරයට බොහෝ පිරිසක් පත් වුණා. යථාර්ථය අවබෝධ කළා. අද මොකද්ද උනේ ඇත්තටම? ඒ යථාර්ථයේ නියම අර්ථ ටික ග්‍රහණය කරගන්න අපිට වමනාවක් නැහැ. අපිට ඒකට මඟ පෙන්වීමක් නැහැ. දැක්මක් නැහැ. ඔබ හිතලා බලන්නකෝ. මේ මුළු රටේම හැමතැනම උදේටත් පිරිත් දානවා හවසටත් දානවා. හැබැයි අපි ප්‍රාර්ථනා කරන එකෙන් මොකද්ද? යහපතක් දියුණුවක් අභිවෘද්ධියක් සැලසේවා. සැලසිලාම නැත්නම් මොකද්ද බලනකොට මේ රටට? ඈ? ඒක සැලසිලා නැහැ. ඒකට හේතුව අපි පතනවා විතරයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ අපි කරන්නේ අර නිවන පතනෝ වගේ ඒක දාලා පිරිත දාලා ඉවරලා දිනු වේවා කියලා පතනවා. හැබැයි ඒකට අනු ක්‍රියාත්මක වීමක් ජීවිතේ නැහැ. නිකමෙක් වගේ අපි ඉන්නේනේ. නිකං ඉඳලා කන්න බලාගෙන ඉන්නේ. අන්න ඒ වගේ. එතකොට මේ හැම දෙයකම නිකම් පැතුවට ලැබෙන්නේ නැහැ. හරි. ඒකෙන් ලැබෙන මානසික ශක්තියත් එක්කලා අපි මොකද්ද කරන්න ඕන? ඊට අනුකූල ක්‍රියාත්මක වෙන්න ඕන. අපිට ජීවිත තුල නැත්තේ මොන්නේ ටික. නිර්වාණයත් එහෙමයි. හැමදාම පතනවා. හැබැයි ජීවිතේ එහෙම ක්‍රියාත්මක වීමක් නැහැ. දිනුවත් හැමදාම පතනවා. නමුත් ඊට අනුකූලව ක්‍රියාත්මක වීමක් නැහැ. ඕක තමයි සිද්ධිය. එනිසා අපි කල්පනා කරන්න වෙනවා ඔය කොයි විදිහට අපි බැලුවත් අපිට වැරදිච්ච තැනක් තියෙනවා. අපිට වැරදිච්ච තැනක් තියෙනවා. අපිට වැරදුන තැන අපි හොයාගෙන හොයාගෙන ගිහිල්ලා බැලුවම අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය තුල හික්මෙන්ට හෝ ගවේෂණය කරන්නට හෝ අපි ක්‍රියාත්මක වෙලා උත්සාහවන්ත වෙලා උනන්දු වෙලා නැහැ. හැමදාම අපි විශ්වාසයක් විදිහට අන්ධ භක්තියකින් අදහලා විතරයි තියෙන්නේ. ඒක පරිේෂණය කරලා ගවේෂණය කරලා ඒ තුල ප්‍රතිඵල භුක්ති විඳලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මාර්ගය තුල හික්මිලා කටයුතු කරන්න ඕන කියන ටික අපි ජීවිතෙන් අයින් කරගෙන. හැබැයි අපි ක්‍රියාත්මක විය යුත්තේ එතනට. දැන් ඔබ හිතන්නකෝ අපි දැන් හිතමු අපි මේ ශාසනයට පෙවුලිජා භූමියට පැමිණිලා අපිටත් පුළුවන් මොකද්ද දානේ ටිකක් බලන්දලා පොඩ්ඩක් නිදියලා ඔබට ඇවිල්ලා පිරිත් ටිකක් කියලා ආශිර්වාදයක් කරලා ආයි මොකද්ද කරන්න ආයි නිදියලා නැගිටලා ඔය වත තුල ඉන්න පුළුවන්. හැබැයි අපි ප්‍රඥාව උපදව ගන්නට වීර්‍යවන්ත උනේ නැත්තම් උත්සාහවන්ත උනේ නැත්තම් මොකද්ද වෙන්නේ? අර හැන්ද හැමදාම කොයිතරම් සූප බෙදුවත් සූපවල රස හඳුනන්නේ නැහැ වගේ අපිටත් වෙන්නේ අන්නේ ටික. ඒ නිසා ඔබ බුද්ධ ශාසනය කොයිතරම් ඇසුරු කළත් වැඩක් වෙන්නේ නැහැ. ඔබ අර හොදි වෙන්ජන බෙදෙන හැන්දක් වගේ නම් මේ ශාසනය ඇසුරු කරන්නේ. නමුත් අපි එහෙම වෙන්න හොඳ නැහැ. අපි ප්‍රඥාවන්ත වෙලා නුවණ මෙහෙවලා මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පණිවිඩය? මොකද්ද මේ චතුරාර්ය සත්‍ය කියන එක ගවේෂණය කරන්නට උත්සාහවන්ත වෙන්න ඕන. දැන් අපි හිතමුකෝ අපිට එක තැනකදී මුළු ධම්මචක්කප්පවත්තන වග්ගයේ පුරාවටම තියෙන සූත්‍ර සියල්ල අධ්‍යයනය කළාට පස්සේ අපිට චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ මොකද්ද කියන කාරණාවට මඟ පෙන්වනවා. එතනදි පෙන්නනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට බව. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ සමුදයට බව. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ නිරෝධයට බව. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ නිරෝධගාමිනී පටිපදාව බව. එහෙනම් අපිට පැහැදිලි කොහෙන් කොහොම ගත්තත්
අවබෝධ කරන්න තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. එහෙනම් පංච උපාදානස්කන්ධය කියන්නේ අමුතු ලෝකයක අමුතු තැනක තියෙන එකක්ද? තම තමන්ගේ ජීවිත අත්දැකීම පිළිබඳ දකින්න ඕන කොහෙන්ද? යථා භූත ඥාණයෙන් දකින්න ඕන. කොහෙන්ද දකින්න ඕන? යථා භූත ඥාණය. මොකද අපිට නිතරම පෙන්නනවා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවට ගිහිල්ලා බැලුවත් ඒ හැමතැනම වචනයක් තියෙනවා පජානාති. නේද? දැන් අපි හිතමුකෝ ඔය ආනපාන සති සූත්‍ර බුදුරජාණන් වහන්සේ දේශනා කරන තැන්වලදී පෙන්නනවා මහණෙනි අන්‍ය ශාසනයේත් ආනාපාන සතියක් නැතයි මම නොකියමි. ඒ කියන්නේ අන්‍ය ශාසනයේත් හුස්ම මූලික කරගත්ත භාවනාවන් තියෙනවා කියනවා. හැබැයි මේ ශාසනයේ භාවනාව වෙනස් වෙන්නේ කොහෙන්ද? දැන් අපිට වචනයක් තියෙනවා දීගන්වා අසසන්තෝ දීගන් අස්ස සාමීති පජානාති. ජානාති කිව්වෙත් නැහැ, විජානාති කිව්වෙත් නැහැ. කිව්වේ පජානාති. එතකොට පජානාති කියන වචනේ තේරුම තමයි ප්‍රඥාවෙන් දකින්න, නිකන් දකින්න නෙවෙයි. එතකොට අපි දීර්ඝ කොට ආස්වාස කරනුවේ ආස්වාස කරමින් නිකන් දැකලා හරියන්නේ නැහැ. නිකන් දකින ක්‍රම ඕනතරම් යෝග භාවනා ක්‍රමවල ප්‍රාණායාම ක්‍රමවල තියෙනවා, අපි අධ්‍යයනය කළා බැලුවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේකට අර්ථ සම්පන්නව අර්ථයක් දීලා තියෙනවා. ප්‍රඥාවෙන් දකින්න ඕන, නිකන් දැකලා හරියන්නේ නැහැ. එතකොට මෙන්න මේ කොටස අපි හොයාගෙන හොයාගෙන යනකොට අපිට හම්බ වෙනවා දස්සනේන පහතබ්බ සංයෝජනත් භාවනාය පහතබ්බ සංයෝජන ධර්මත් මොනවද කියන එක ධර්මයේ තුල සඳහන් වෙනවා. එතකොට කියනවා දර්ශනෙන් ප්‍රහීනවන සංයෝජන විදියට ධර්මයේ විග්‍රහ කරන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජන. භාවනාවෙන් ප්‍රහීනවන සංයෝජන ටික විදියට පෙන්වන්නේ එතනින් එහාට තියෙන අනිකුත් සංයෝජන හත. එහෙනම් අපිට පැහැදිලි දැක්මකින් තොරව අපිට ක්‍රියාත්මක වීමක් කරන්න බෑ. එහෙනම් සෝවාන් වීම පිණිස අපිට කරන්න ඕන මොකද්ද කියන එක ධර්මයේ සඳහන් කරලා තියෙනවා. කල්‍යාණ මිත්‍ර සේවනයත් සද්ධම්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් ධර්මයේ ශ්‍රවණය කළොත් තමයි අපිට මොකද්ද වෙන්නේ? නුවණ පහළ වෙන්නේ ක්‍රියාත්මක විය යුත්තේ කොයි විදිහටද කියලා. ඒකට කියනවා සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියෙන් තොරව අපිට සම්මා සමාධියට යන්න බෑ. කවුරු හෝ උත්සාහවන්ත වෙනවා නම් ඔය මුල් කොටස් ටික නැතිව භාවනාවකින් සම්මා දිට්ඨියට එන්න. එහෙනම් මුලින්ම එන්නේ අර මං කියපු විදිහට ආලාර කලාමල. උදකලම් පුත්‍රලා. මොකද සම්මා සමාධිය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අටවෙනි අංගය. එතකොට මේකට තියෙන අනුපූර්ව ප්‍රතිපදාවා. එතකොට ධර්මය අපි පූර්ණ විදිහටම අධ්‍යයනය කළ බැලුවොතින් දර්ශන භූමියටපත් නොවි කිසිවෙකුට මොකක් කරන්න බැරිද? භාවනාවකට ඉන්න බෑ. ආර්ය භාවනාවකට. ඒ කියන්නේ මුල් සංයෝජන තුන දුරුුනේ නැත්තම් පජානාති වෙන්නේ නැහැ. ප්‍රඥාවක් නැහැ නේ දැක්මක්. ප්‍රඥාවෙන් දකින්න දැක්මක් නැහැ. එතකොට ප්‍රඥාවෙන් දකින්න දැක්මකින් තොර භාවනා කරන්න පුළුවන් බැරි නැහැ. හැබැයි මේ භාවනාව මොකක් වෙනවද? ඒක සම්මා දිට්ඨියෙන් තොර වූ භාවනාවක් වෙනවා. ඒක එදා සමාජය තුල ආරාල කාලාමල උද්දකලාම පුත්‍රලත් වැඩපු තැනකටපත් වෙනවා. එනිසා අපි මේක විග්‍රහ කරගෙන යනකොට අපිට පැහැදිලි මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පවා ජානාති කියන වචනේ නොදා හැමතැනදිම තියෙන්නේ පජානාති කියලා. එතකොට මේ ටික අපි සම්පූර්ණයෙන්ම බැලුවට පස්සේ අපිට පැහැදිලි වෙන එක මේක කාරණාව තමයි. මුලින්ම අපි සම්මා දිට්ඨි නුවණ පහළ කරගන්න ඕන. යායුතු මග නොමග හරියාකාරව දැනගෙනයි ඒ මාර්ගය යන්නට ඕන.
ඒ මාර්ගය උපදවා ගැනීම පිණිස අපි කටයුතු කළ යුතුයි. දැන් ඔය ඔක්කොම කතා ටික අපි කතා කරගෙන පසුබිම ගැන කතා කළා. අපි බලමු කොහොමද ප්‍රායෝගිකව ජීවිතේට ඔය වචන පදවැල් ඔක්කොම පැත්තක තියලා මේකේ අර්ථය ගලපගන්නේ කියලා. ඔබ නිකමට හිතන්න. අපි හැමදෙනාගේම පරම ජීවිතේ එකම ප්‍රාර්ථනාව මොකද්ද? මොකද්ද ප්‍රාර්ථනාව? මම කියන්නේ නිවන් දකින්නවා කියලා බොරුවට කියන්න එපා. එහෙම එකම ප්‍රාර්ථනාවක් තියාගෙන නම් ඔබත් ඔතන නැහැ මේ වෙනකොට. එතකොට ඔබ ජීවිතේ තියාගෙන තිබුණු එකම පරම ප්‍රාර්ථනාව මොකද්ද කියලා බැලුවොත් මොකද්ද? මේ ලෝකයේ විඳින්න තියෙන සැප උපරිමයෙන් ජීවිතයට ළඟා කරගෙන විඳින එක. එහෙමනේ. එතකොට දැන් අපි ඕක පිළිබඳ බලමු අධ්‍යයනයක් කරලා. එතකොට මම ජීවිතේ මගේ අත්දැකීමත් එක්ක කතා කළොත් මම මේ ගවේෂණය ඇතුලේ ගත්තත් මහපාර යන හිඟන මිනිස්සයාගේ ඉඳලා ඔය ජීවිතය ඇතුලේ තියෙන කාරණා බොහොම සූක්ෂමව අධ්‍යයනය කරනවා. එතන මේ පරිසරයේ ඔබට ජීවිතය තියෙන්න ඕන. අපි මෙහෙම හිතමුකෝ. ඔබ පතන්නේ අන්තිමට බැලුව සරල වචනයකින් කිව්වොත් පංචකාමයේ නෙවෙයිද? පතන්නේ මොකද්ද? පංචකාමය. එතකොට ඔබ පංචකාමයේ පතන්නේ හේතුවක් තියෙන්න ඕන. මේ හේතුව අපි හොයන්න ඕන නේද? ඔබ මෙහෙම පතන්න නම් ඔබට ජීවිතේ හේතුවක් තියෙන්න ඕන. දැන් මම ඔබට මේ විදිහට කියන්නම්. අපි නිතරම කතා කරනවානේ. හිතමු මුළු ලෝකෙම ඔබේ නමට ලියලා දෙනවා. මොකක්ද? මුළු ලෝකෙම භූමියේ අයිතිය ඔබේ නමට ලියලා දෙනවා. හැබැයි මේ ඔබේ නමට ලියලා දුන්නට පස්සේ ලෝකේ ඉන්න අනිත් හැමෝම අතුරුදහන් වෙනවා. දැන් එතකොට මුළු ලෝකෙම අයිතිය කාගේද? තමන්ගේ. අයිතිය කාගේද? තමන්ගේ. ලෝකේ ඉන්න එකම එක පුජ්‍යලයා කවුද? තමන්. දැන් තමන්ට ලෝකේ අමුතුවෙන් අලුතෙන් ලබා ගන්න මොනවා හරි ඉතුරු වෙලා තියෙනවද? නැත. දැන් ඔබ කල්පනා කරන්න ඔබ දැන් බැංකුවලට ගිහිල්ලා බැංකුවල තියෙන සේප්වල තියෙන මුදල් ගෙදරට ගේනවාද? ඈ? රුපියල් විතරක් නෙවෙයි දැන් ඩොලර් පවුන් ඔක්කොම. ඒතර ගුවන් යාන වල නැගලා වෙන රටවල් වලට ගිහිල්ලා ඒවත් අරන් එන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ලෝකේ ඔක්කොම කාගේද? ඔබේ. දැන් මුළු ලෝකෙම ඔබට හම්බ වෙලා ඔබ අමුතුවෙන් පතපු ජීවිතේ කාගෙන පැතුවනේ අර ටික ලැබියම් මේ ටික ලැබියම් මෙහෙම ලැබියම් කියලා. දැන් අලුතෙන් හිතන්න දෙයක් නැහැ සියල්ල ලැබිලා. දැන් ඔබ මේ මුදල් වලින් මොනවද කරන්නේ? නිකන් හිතන්න. දැන් ඔබට කරන්න දෙයක් මොනවානම් කරන්න දේ මුදලින්? දැන් ඔබ කවුරු හරි ගිහිල්ලා බොහෝම ආසාවෙන් උජාරුවෙන් දැන් අපි කරන්නේ මොකද්ද? හම්බ කළ රත්තරම් බඩු ගන්නවානේ. අරගෙන මාල එහෙම මේ උඩට දාලා පෙන්නගෙන යන්නේනේ. ඇතුලේ හංගගෙන ඉන්නේ පෙන්නගෙන යන්නේ. අනුන්ට පේන්නේ නිබඳින්. දැන් එතකොට රත්තරම් බඩු සේප්පුවලට ගියාට පස්සේ සියලු රත්තරන් කාගේද? තමයි. තමන්ගේද නැද්ද? දැන් මම අහනවා ඒ රත්තරම් බඩු සේප්පු වල තියෙන රත්තරන් වලින් ඔබ මොකද කරන්නේ? දැන් කිලෝ 5ක් 10ක් කරේ එල්ලගෙන යයිද බෙල්ල දෙකට නමාගෙන? නෑ. පෙන්නන්න කෙනෙක් නැත. පෙන්නන්න කෙනෙක් නෑ. දැන් ඒකෙන් ඔබට තෘප්තියක් වින්දනයක් නෑ ලබන්නට. වැඩක් නෑ. දැන් එතකොට මුළු ලෝකෙම තියෙන යාන වාහන කාගේද? දැන් යාන වාහන වල නැගලා කාට පේන්න මොනව කරගන්න කොහෙ යන්නද? එහෙම එකකුත් නැත්.
අන්තිමට බැලුවොත් ඔබට ඉතුරු වුණේ මොන ටිකද බලන්න දැන් අනිත් එකක්වත් වටිනකම් දැන් ඔබට නැහැ හැබැයි ඔබට ඉතුරු වුණා මොකද්ද බඩගිනි වේදනාව ඉතුරු වුණා නැද්ද පිපාසය ඉතුරු වුණා රෝගාබාධ ටික ඉතුරු වුණා ඊට පස්සේ මොකද ඉතුරු වුණේ සීතල උෂ්ණය පින්න මැසි මදුරු කරදර ආදී ඉතුරු වුණා එතකොට ඔය ටික නඩත්තු කරන්න තමයි දැන් ඔබ ජීවත් වෙන්නේ ඔය පෙලීම් ටික නැත්තම් බලන්නකෝ බඩගින්නෙන් පෙලන්නේ නැත්තම් පිපාසෙන් පෙලන්නේ නැත්තම් රෝගාබාධ වලින් පෙලන්නේ නැත්තම් සීතලෙන් උෂ්ණයෙන් මැසි මදුරු කරදර ආදීන් පෙලන්නේ නැත්තම් ඔබට ජීවිතයට පංචකාමී අවශ්‍යතාවයක් තියෙද නැන් එහෙනම් බඩගින්නෙන් පෙළන නිසා නේද කණේක සැප වුනේ නැත්තම් කණේක සැපයිද නැන් එහෙනම් ඔබ ජීවත් වෙන්නේ ඇත්තටම මොකටද ජීවත් වෙන්නේ මොකටද ජීවත් වෙනවා සැප ගන්නවා කියලා අමුතු එකක් කරන්නේ මොකද්ද කරන්නේ අර පිළීම් ටික මුළු ජීවිතේම නඩත්තු කරන එකට ජීවත් වෙනවා කියලා කියන්නේ දැන් ওই පිළීම් ටික නඩත්තු කරන්නට ඕන මොකද්ද ආහාරයි වාසස්ථානයේ કોઈ වතුරයි හුස්ම ටිකයි නේ මැසි මදුරු කරදර ආදීන් ආරක්ෂා වෙලා ඉන්න ඇඳුමක් පළඳුමක් වහගන්න එච්චරද නේද එතකොට බුදුදහම ඇතුලේ මූලික අරමුණක් මොකද්ද දීලා තියෙන්නේ සිව්පසේ විතරයි. ඇයි ඒ සිව්පසේ මොකටද? මේ පෙළෙන පෙළීම් ටික නඩත්තු කර ගනිමින් සදහටම මේ පෙළීම ඉක්මවන මාර්ගය හොයාගන්න එක. ඇයි? මේ පෙළෙන පෙළීමට මොන්න නඩත්තුව කළත් නැවත 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 පෙළීම එනවද නැද්ද? එහෙනම් ඔබ මේ ජීවත් වෙනවා කියලා නඩත්තු කරන්නේ මොකද්ද? රෝගයක් නෙමෙයිද? සර් බුදුවරු අපිට පෙන්වන්නේ පංචකාමී කියලා කියන්නේ මොකක් වගේද? හොරි හැදිච්ච මිනිහෙක් ඒ හොරි කියලා දන්නේ නැතිව ඒ හොරි වටිනා දෙයක් කියලා හිතාගෙන මුළු ජීවිතේම හොරි කහන්න උපක්‍රම යොදනෝ වගේ තමයි ඔබ ජීවිතේ මොකද්ද කරන්නේ? ඈ ඒ පෙළීම් ටික දුරු කරගන්නට මුළු ජීවිතේම විවිධ විවිධ ක්‍රමවේද පාවිච්චි කරන්නේ. දැන් හිතන්නකෝ. බඩගින්නෙන් පෙළන මිනිහෙකුට ඒ බඩගිනි වේදනාව දුරු කරගන්න ආහාරයක් නෙවෙයි දෝන. ආහාරයක්. එතකොට ඔබ හිතන්නකෝ මේ ලෝකේ කොයිතරම් මුලාවටපත් වෙලාද කියලා බැලුවොත් අපි හිතමු සමහර තැන් නිර්මාණය කළා තියෙනවා එක ආහාර පිඟානයක් එක වේලකට ගන්න රුපියල් 7000 8000 10000 වෙනකම්. එක වේලකට ඇයි ඒ බඩගින්න දුරු කරගන්නටද නැත්ද මොකද්ද බඩගින්න දුරු කරගන්න එක පිළීමක් කියන එක වහන්න හදාගත්ත ක්‍රමවේද ටික ලැජ්ජයිනේ මොකද්ද කළේ දැන් බඩගින්නට උ කන්නේ මැටි පිඟානයකද යකඩ පිඟානයකද රත්තරම් පිඟානයකද කියන එක අදාළද බඩගින්න දුරු වෙන්න එතකොට පෙළීමට ඔබ දීලා තියෙන්නේ වටිනාකමක් නෙවෙයිද? හැබැයි පෙළනවා කියන එක කොයිතරම් ආදීනවයක්ද? එතකොට ඔබ ආස්වාද ගන්න හදන හැම මොහොතකම ඔබට ආදීනවේ පේන්නේ නැති වෙන්න වහල නෙවෙයිද තියෙන්නේ? වහල තියෙන්නේ. කොයි විදියටද වහල තියෙන්නේ? දැන් කන්න යන පිඟානය ස්ටා ගහපු ලෙවල් එක වැඩි වෙන්න මොකද්ද? ඒක විශේෂිත පිඟානයක්. එතකොට ඒකේ තියෙන ඩෙකරේෂන් ටික වැඩි නේ. ඒකට කැටයම් දාලා නේ සරසලා. ඒ විතරක්ද මොකද්ද කරන්නේ? සුදු පාට ඇඳගත්ත තොප්පි දාගත්ත හතර පහ දෙනේ වට කරගෙන ගෙනල්ලා බෙදන්නේ. දැන් එතකොට මොකද කළේ? අර පිළීම දුරු කරගන්නට තිබුණු පිළීමක් බව මේක රෝගයක් බව මොකද්ද කියලා වැහුවා. අපිව රැවට්ටුව අතනට. දැන් මොකද්ද කරන්නේ? බෙලෙක් පිඟානෙන් මැටි පිඟානෙන් කන එකා පතන්නේ මොකද්ද? අනේ අපිට ජීවිතේ කවදාද අර වගේ
තැනකට ගිහිල්ලා කන්න ලැබෙන්නේ කියලා හූල්ලනවා. දැන් ඔවුන් කරන්ට ඕන ඒක ලබා ගන්න ජීවිතයේ හූල්ලන එකද ලැබිච්ච දෙයක් මේ පෙළීම නඩත්තු කරන්න දාන ගමම් සදහටම මේ පෙළීම ඉක්මවන විදිය හොයාගන්න එකද? එහෙනම් ඔය පංචකාමී පෙළීම පංචකාමයට පෙළෙන පෙළීම් ටික ඔබට තියෙන්නේ රෝගයක් නිසා නෙවෙයිද? දාහයක් වෙනුවෙන් නෙවෙයිද? එතකොට ඔය දාහයට බෙහෙත් කරලා ඔක සුවපත් කරගත්තොත් මොකද වෙන්නේ? සදහටම බඩගින්නෙන් පෙළෙන පෙළීම නැති වුණොත් බලන්නකෝ. එහෙනම් පෙළීම නඩත්තු කරගන්න පංචකාමයේ පතන තාක්කල් ඔබට පෙළීමේ උරුමතාවය තියෙනවා. එතකොට බුදුවරු පෙන්වුවේ ඔක හොරි කඩේකට උපමා කළේ. හොරි තියනකොට හරිම පෙළීම් සහගතයිද නැද්ද? කහන්නම හිතෙනවද නැද්ද? හොරි තියෙන මිනිහෙකුට කහන්නම හිතෙනවද නැද්ද? හිතෙනවා. හරියට ඔය පංචකාමයේ තියෙන මිනිහෙකුට ඒ කාමාවචර ගින්නෙන් පෙළනකොට ඒ කාමයේ ඔස්සේම දුවන්න හදනවා වගේ. එතකොට හොරි තියෙන්න තියෙන්න කහන්න හිතන එක ස්වභාවය. නමුත් හොරි කහන්න කහන්න මොකද්ද ලැබෙන ප්‍රතිලාභය? හොරි කඩේ දවසින් දවස වැඩි වෙන එක. දැන් හිතන්නක ඔන්න චූටියට හොරි කඩයක් තියෙනවා. මූ මේක ලල් එකට කහනවා. හරි. කහන්න කහන්න මොකද්ද වෙන්නේ? ව්‍යාප්තිය වැඩි වෙනවා. ව්‍යාප්තිය වැඩි වෙනකොට තනි අතෙන් කහන්න බෑ, අත් දෙකම දාලා කහනවා. හරි. එතකොට මේ අත් දෙකම දාලා කහන්න කහන්න තව තව පුළුල් වෙනවා. තව පුළුල් වෙනකොට මූට අත් දෙකෙන් කහගන්න බෑ. ඒ නිසා වෙන උපාය මාර්ගවලට යන්න සිද්ධ වෙනවා. දැන් ඊළඟට මොකද්ද කරන්නේ? හොරි කහන්න උපකරණයක් හදනවා. මේක හොඳ උපමාවක්. හොරි කහන්න උපකරණ නිර්මාණය කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ උපකරණය හොඳට මාකට් වෙනවා. ඇයි? එතකොට අතෙන් කහන එකත් කල්පනා කරනවා අලුත් උපකරණයක් ඇවිල්ලා කහන්න, ඕක අරගෙන කහගමු. මම කියන්නේ අර පිළීම් ටික දුරු කරගන්න සමාජයේ මාකට් කරලා තියෙන හැටි. දැන් ඊට පස්සේ මොකද කළේ? ඒ උපකරණේ මාකට් වෙන දිහා බලාගෙන හිටපු තව එවුන් කල්පනා කරනවා මේකට පුදුම ඉල්ලුමක් තියෙන. ඒ නිසා අපි අලුත් බ්‍රෑන්ඩ් එකකින් අලුත් මැටීරියල් එකකින් මේ කායි නැවත වෙළඳපොළට දාමු තව විදිහකට හදලා. දැන් මොකද වෙන්නේ? අපිට විවිධ විවිධ මාදිලි වලින් විවිධ විවිධ අනුවර්තන නාම වලින් විවිධ උපකරණ නිර්මාණය වෙනවා කහන්න. දැන් එතකොට ඒ විතරක් නෙමෙයි, ඒ කහන උපකරණ සමහර ඒවා ලීයෙන් හදලා, සමහර ඒවා ප්ලාස්ටික් වලින් හදලා, සමහර ඒවා රත්තරන් වලින් හදලා, රිදියෙන් හදලා, මැණික් ගල් අල්ලලා හදලා. ඒ විතරක් නෙමෙයි, කාලයක් යනකොට ස්වයන්ක්‍රීයව කැහෙන උපකරණ හදලා. දැන් මොකද කරන්නේ? ඒ ස්වයන්ක්‍රීයව කැහෙන උපකරණේ පැලඳගෙන පුටුවක් උඩ වාඩි වෙලා කැරකි කැරකි ඉන්නවා කැහෙන්න ඉඩ දීලා. හැබැයි අතෙන් කහන එක හූල්ලනවා, අනේ දෙයියනේ කවදාද අපිට අතනට යන්න පුළුවා? අපේ දරුමල්ලෝ එතනට යව්වා නම් ඒක තමයි ලෝකෙ දිනන්න තියෙන ක්‍රමේ. ඔන්න ඕක වෙනුවෙන් ආශිර්වාද කරගන්න තමයි අපි අද සාසනය ඇසුරු කරන්නේ. එහෙම නැතුව ඕක රෝගයක් කියලා තේරුම් අරගෙන ඕකට බෙහෙත් කළා සුවපත් කරගන්න නොවේනේ. ඕක සම්පූර්ණයෙන්ම හොරිකඩයක් කියලා දැකලා ඕක සනීප කරගත් එකට ආයි කහන්න තිබුණු උවමනාව මොකක් වෙනවද? ඇති වෙනවා. ඌට රණෙන් රිදියෙන් මැණිකෙන් මොකෙන් හදලා ගෙනත් දුන්නත් මොකක්ද ඌට ඇති වැඩක්? ඌට ඇති වැඩක් නෑ. දැනගෙන ඉවරයි මේක රෝගයක්, අඳුනගෙන ඉවරයි, අඳුනගෙන ඒකට බෙහෙත් අරගෙන ඉවරයි. බලන්නකෝ මේ ජීවිතේ මොයි වගේ තැනක නිවේද තියෙන්නේ කියලා.
බඩගින්නෙන් පෙළන පෙළීම නඩත්තු කරගන්නට දාන කැටයම් ටික, ඒකට වහ වැටිලා ඉන්න ටික, පිපාසයෙන් පෙළන පෙළීමට හදලා තියෙන බීම වර්ග කොට නේ. එතකොට ඒවට ගහලා තියෙන බ්‍රෑන්ඩඩ් මිලවල් ටික බලලා මොකද්ද කරන්නේ? හූල්ලනවද නේද? හූල්ලන. ඊට පස්සේ බලන්නකෝ, සීතලෙන් උස්නේම් පින්නේම් මැසි මදුරු කරදරාදීෙන් බේරිලා ඉන්න මේ පෙළීම දුරු කරගන්න හදලා තියෙන බ්‍රෑන්ඩඩ් කොට හිතාගන්න බැරි තරම් පරාසය. එහෙම. එතකොට රෝගාබාධ වලින් පෙළනකොට මොකද්ද කරන්නේ? ඒ පෙළීම දුරු කරගන්න කොයි තරම් රෝහල් ඉදි කළාද බලන්න. එතකොට මේ පෞද්ගලික රෝහලකට යන්නමයි කැමතියි. රජයේ රෝහලකට යන්න කැමති නැයි. සමාජයේ හදලා තියෙන අර බ්‍රෑන්ඩ් එක. නිකමට හරි දවසක් පෞද්ගලික රෝහලක නතර වෙලා ඉඳලා ලොකු බිලක් ගෙවලා ඇවිල්ලා මං මේ අහවල් තැන නැවතිලා හිටියේ කියලා කියන්නට තරම්, ඒක මහා උසස් විදිහට පෙන්වන්නට තරම් සමාජීය මානසික මට්ටම හදලා. ඕකට තමයි කියන්නේ පොස් කියලා. හැබැයි පොස් වෙන්නේ පුස්සක් යට කියන එක අපිට පේන්නේ. එතකොට බලන්නකෝ, ඔබේ මුළු ජීවිතේම ඔබ කැප කරලා තියෙන්නේ ඔය පොස් වෙන්න නෙමෙයිද? ඔය දරුවව පොස් කරන්න නෙමෙයිද දඟලන්නේ? ඒකේ තියෙන පුස් ගතිය තේරුම් අරගන්න තරම් නුවණක් අපිට පහළ වෙලා නැහැ. එහෙනම් මම කියන්නේ අපිට මේ ජීවිතේ ගන්න අමුතු ලල් එකක් ආතල් එකක් ඉතුරු වෙලා නැහැ. එතකොට මේ ලෝකේ මාපියාවක් තියෙනවා. ඒ මාපියාව තමයි මාකටින්. මාකට් කරන්නේ මොකද්ද? මාකට් කරන්නේ ඔන්න ඔය පෙළීම් ටික. ඔය පෙළීම් ටික මාකට් කළා තමයි මේ මුළු ලෝකෙම පිරමීඩේ හදලා තියෙන්නේ. මුළු ලෝකෙම ග්‍රහණය කර ගැනීම පිරමීඩේ කොහමද ඇදුවේ? ඔබ දන්නවද මැණික් ගල් වලට ඔච්චර වටිනකමක් තියෙන්නේ ඇයිද කියලා දන්නවද මැණික් හෙව්වට? නෑ. ඔය මැණික් මිලදී ගන්න මිනිස්සු මොන වගේද දන්නවද? ඒ මිනිස්සුන්ට මුදල් වලින් කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. ඒතකොට ඔවුන්ගේ මූලික අරමුණ තමයි මුළු ලෝකෙම භූමි සම්පත ශ්‍රම සම්පත තමන්ගේ කර ගැනීම. ශ්‍රම සම්පත භූමි සම්පත මුළු ලෝකෙම කේන්ද්‍රගත කරගන්න පිරමීඩ සිස්ටම් එක. ඒක හොඳට හොයලා බලුවම තේරෙනවා ඔවුන් මේ මැණික් වලට මුදල් දීලා ඒ මැණික් මොකද කරන්නේ? අරන් ගිහිල්ලා ගෙවල් වල නිකන් තියලා තියෙන්නේ අලංකරණයට. එහෙම නැතු එකින් වෙන වටිනකම් නැහැ. සමහර යන්ත්‍රවල ගෙවෙන්නේ නැති කොටස් සකස් කරගන්න ගන්නවා. හැබැයි වැඩිපුරම මොකද කරන්නේ? එතකොට මොකද වෙන්නේ? අපි භූමිය මොකද කරන්නේ? හෝද හෝද හාර හාර විනාශ කර කර මොකක් කරනවද? අපේ ශ්‍රමයයි භූමියයි අපි ආංගර පිරමීඩෙට නතු කරගත්තා. අපි හිතුවේ මැණිකක් හම්බුනම දිනුවා කියලා. එතකොට මෙන්න මේ සිස්ටම් එකෙන් අපිට ගැලවෙන්න බෑ. ඇයි? ධර්මානුකූල රාජ්‍යයකට විච්ච විනාශයක් මේ පේන්න තියෙන්නේ. ධර්ම රාජ්‍ය වෙනසියාම නිසා. මෙහෙම හිතන්නකෝ, එදා අපි ඉතිහාසයක් ටිකක් කතා කරලා බැලුවොත් ධර්මානුකූල රාජ්‍ය පාලන ක්‍රමයක අර්ථය උනේ මොකද්ද? ඒ කියන්නේ රටේ රජත් ධාර්මික වෙලා ඉන්නකොට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සංඝපරපුරක් ඒ රට තුල වැඩ හිටපු කාලවකවානුව ඇතුලේ කියලා දුන්න ලෝකෙටම මොකද්ද? මේ ලෝකෙ සත පහකට වටින්නේ නැහැ. ඒ නිසා මේ වටිනාකම් නොවටිනාකම් සියල්ලම අපි පනවගත්ත සම්මත රාමුවක් පමණයි. සංකප්ප රාගෝ පුරිසස්සකාම. එතකොට මේ පුජ්‍යල කාමයේ තනිකරම තියෙන්නේ මොකද්ද? සංකල්පිතව ගොඩනගපු රාගික ස්වභාවයක් එක්ක ඇත්තටම තියෙන එකක් නෙමෙයි. ඒත් එක්කලා මොකද්ද කළේ? අපිට අධ්‍යාපනය දුන්නේ ගමේ පන්සලේ බණ මඩුවේ. කියලා දුන්නේ මොකද්ද? ජීවිතය ඇත්ත. එතකොට මේ ඇත්ත කියලා දෙනකොට මිනිසුන්ට යථාර්ථය තේරුණා. දැන් ඔබ අතීතයට ගිහිල්ලා බැලුවොත් අතීතයේ මිනිස්සු ජීවත් වෙච්ච ගෙවල් වල නටබුන්නේ නැණ එකක්වත්.
නටබුන් තියෙන්නේ මොන ආගෙද? විහෙර විහාරස්ථානවල නටබුන් තමයි අපිට දකින්න තියෙන්නේ. එතකොට අපි කල්පනා කරන්නට වෙනවා විහෙර විහාරස්ථාන සිටු මැදුරු රාජ මන්දිරයක් ඇරුණකොට වෙන මිනිස්සු ජීවත් වෙච්ච තැන්වල වාසස්ථාන නැහැ ඇයි? එතකොට අපිට තේරෙනවා දිගු කාලයක් පවතින විදිහට නිර්මාණය කරලා තියෙන ශාසනීය භික්ෂූන්ට වැඩ ඉන්න ඕන තැන් ටික. මිනිස්සුන්ගේ තැන් ටික එහෙම නිර්මාණය කරගෙන නැහැ. ඒකට හේතුව තමයි ඔවුන් දැනගෙන හිටියා මේ ලෝකයේ ඇතුලේ අපිට නැවත විඳින්න ආස්වාදයක් නැහැ. අපිට ආස්වාදේ කියලා රවට්ට ගත්ත වෙස්වලා ගත්ත මොකද්ද තියෙන්නේ? පෙලීම් ටික. ඒ නිසා සදහටම මේ පෙලීම දුරු කරගන්න ප්‍රතිපදාවක හික්මීම හැර වෙන කරන්න දෙයක් නැති බව ඔවුන් අවබෝධ කරලා තිබුණා. ඒ නිසා ඔවුන්ගේ රාජ්‍ය පාලනයේ ප්‍රධාන අරමුණ උනේ මොකද්ද? බුද්ධ ශාසනය සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීම. ඒ හැර ඔවුන්ට වටිනකමක් තිබුණේ නැහැ. මානසික උම්මත්තක භාවයේ තිබුණේ නැහැ. එතකොට බැලුවම ගමක් කියලා කියන්නේ ගමකට. ඒ ගම ඇතුලේ මොකද්ද හිටියේ? ඒ ගම ඇතුලේ ගොවියා ගොවිතැන කළා. ඊට පස්සේ කම්මල් කරුවා ඒ ආයුධ ටික හැදුවා. රෙදි වියන මිනිස්සයා රෙදි ටික නිර්මාණය කළා. වාරි ඉංජිනේරුවරයා මහ පොළවේ පය ගහලා ඒ කුඹුරු දියවර අස්සද්දන්ට ඕන ජල තාක්ෂණය දුන්නා. ඉරවාසේ ගමේ හිටපු වෙද මහත්තයා තමන්ගේ යුතුකම වශයෙන් මොකද කළේ? වෙදකම කළා. ඒක යුතුකම කොට සලකාගෙන කළා මිසක මිනිස්සුන්ගේ රෝගේ නැමැතිනේ රෝගෙන් පෙළීම නැමැති පෙළීම මාකටින් ටූල් එකක් කරගෙන මිනිස්සුන්ගේ දුක මාකට් කරන සිස්ටම් එකක් තිබුණේ නැත. තමන් යුතුකම ඉෂ්ට කළා. එතකොට කවදාකවත් ගෝවියගේ පුතාට වෛද්‍යවරයෙක් වෙන්න උවමනාවක් නැහැ අයියේ. තමන්ගේ යුතුකම ඉෂ්ට කළේ. එතකොට ගෝවියත් ඉංජිනේරුවත් කම්මල්කරුවත් රෙදි හදන මිනිස්සයත් වෛද්‍යවරයාත් අතර උස්මිටිකමක් තිබුණාද? නැත. ඒ තමන්ගේ මූලික අවශ්‍යතා ටික සපුරගෙන පෙළීම දුරු කරගනිමින් සදහටම පෙළීම හොයන මාර්ගය අනුගමනය කිරීම හැර වෙන ක්‍රමයක් නැති බවුන් දැනන් හිටියා. එහෙම නැතුව වෛද්‍යවරයා මන් තමයි ලොක්කා කියලා උජාරුවෙන් හිටියේ නැත. ඉංජිනේරුවරයා මන් තමයි මෙහෙම අහවල් එකා කියලා මාන්නෙන් හිටියේ නැත. එතකොට ඒ ගම ඇතුලේ සම්පට්ටික කාටද? අර පෙලීම් ටික දුරු කර ගැනීම උදෙසා භූමිය ප්‍රයෝජනෙට ගත්තා. ඒ පෙලීම් ටික දුරු කර ගනිමින් මොකද්ද කළේ? සදහටම පෙලීම හොයන මග හදන ආර්ය ශාසනයේ සුරක්ෂිත කිරීමට උන් කැප වුණා. එක පවුලක් ගත්තොත් එක පවුලක දරුවෝ 10 15 හිටියා. ඕකෙන් එක්කෙනෙක් දෙන්නෙක් අනිවාර්යයෙන්ම ශාසනයට කැප වෙලා පැවිදි දිවියටපත් වෙලා. එතකොට තමන්ගේ පවුලට ඥාති කියන ආර්ය ශාසනයේ ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරන කෙනෙක් ඉන්නවා. එතකොට තමන්ගේ පවුල් පිටින් කොහෙට නැඹුරු වෙනවද? ධර්මයට නැඹුරු වෙනවා. එතකොට ගමක් ගමක් පාසා විහෙර විහාරස්ථාන හදලා භික්ෂූන්ට පැන් පහසු වෙන්න පොකුණු නිර්මාණය කරලා දානශාලා ධර්මශාලා ඉදිකලේ කවුද? මුළු ගමම එකතු වෙලා. එතකොට ඔවුන් ජීවිතේ පැවැත්වුවේ මොකටද? අර පෙළීම් ටික දුරු කරගැනීමෙන් සදහටම පෙළීම දුරු කරන නිවන් මගට අවතීර්ණ වීම උදෙසා අවශ්‍ය කරන හේතු ටික හදන්න. අවශ්‍ය කරන ටික හදන්න. ඔන්න ඕක දැනගෙන හිටපු නිසා වටිනාකමින් යුත්තයි කියලා අපි අද සම්මත කරපු රන් රිදී මුතුමැණි කල්පවතින දේවල් නිසා පාවඩ වෙලට එළුවේ මොනවද? ඒවා. උඩුවියන් වලට දැම්මේ මොනවද? ඒවා. එතකොට ඒ ටික ඔක්කොම ගෙනල්ලා බිමට පෑගෙන කොහෙටද දැම්මේ? උන්ට ඒක වටින්නේ නැහැ. ඇයි? අවබෝධය තියෙනවා. එතකොට
ඒ සමහර විහෙර විහාරස්ථානවල බිමට අල්ලලා තිබෙ මැණික්ක. රත්තරන් පාවඩ මුතු වලින් අල්ලපු කුඩ නිකන් අපි ඔය කතා කරන කුඩ නෙවෙයි මුතු අල්ලපු කුඩ. හැබැයි කවුරු තොරකම් කරගෙන ගියාද? නෑ අයියේ. ඔවුන් කවදාකවත් මහපොළව හූරාගෙන කමින් මහපොළවට නැති වටිනාකමක් සම්මත කරලා මහපොළව හූරාගෙන කාපු జాතියක් නෙවෙයි. මහපොළව මොකද්ද කළේ? තමන්ගේ අර සිව්පස අවශ්‍යතා ටික ඉෂ්ට සිද්ධ කරගන්න පරිහරණය කරගනිමින් සදාකාලිකවම බෙලීම දුරු කරගන්න මාවත හොයාගෙන ගියා මිනිස්සු. අන්න එවැනි නිවහල් රාජ්‍යයක් අපිටත් තිබුණා. එතන කොච්චර අර්ථ සම්පන්නද බලන්න. හොරකම් කරන්න ඕන නෑ. හොරකම් කරන්න වටිනවා කියලා දෙයක් නැති බවය සමාජය දැනගෙන හිටියා. දැන් අමුතුවෙන් පන්සිල් අරගන්න ඕනිද බොරුවට? නෑ අයි. ආයි පන්සිල් කඩන්න කියලා එකක් ඉතුරු වෙලා නෑ. ඕන් ස්වභාවයෙන්ම ධර්මානුකූල වෙලා. මෙන්න මෙවැනි මොකද්ද තිබුණේ? පාලන ක්‍රමයක් අපිට තිබුණා. ඒකට අපි කියනවා මොකද්ද? මොකද්ද කියන්නේ? දස රාජ ධර්මයෙන් රට පාලනය කරපු සමයක් කියලා. දැන් අමුතුවෙන් එතකොට අපිට හොරකම් කරගෙන ගිහින් මැණික් ගලක් පන්සලෙන් ගලවගෙන ගිහිල්ලා කාට දෙන්නද? එහෙම පුස් වටිනාකම් හදලා තිබුණේ නැහැ. එතකොට මුළු ගමක් ගමක් පාසා සුවන් පොසිතයි. එතකොට එක ගමක් ගත්තොත් ඒ ගමේ භූමියේ භාගයක් එක මිනිහෙකුට අයිති. එහෙම භූමියේ වැට ඉනි කඩළු මායිම් ගහලා වෙන් කරගත්ත සංස්කෘතියක් තිබුණේ නැහැ. ඒ මිනිස්සු තමන්ගේ මොකද්ද පැවැත්ම පවත්වන්නනේ මැසි මදුරු කරදර ආදීන් වර්ෂාවෙන් ආරක්ෂා වෙලා ඉන්න පොඩි වාසස්ථානයක් හදලා තිබුණා. ඒක මහා ලොකුවට හදලා තිබුණේ. මොකද එහෙම තිබුණා නම් ඒ වගේ නටබුන් අපිට හම් වෙන්න ඕන. එහෙම දිගු කාලින පැවැත්මකින් ඒව එකක්වත් නිර්මාණය කළේ නැහැ. එතකොට ඔබට අතීතයේ දිහා බලනකොට මේවා කොහොමද කලේ කියලා හිතෙනවනේ. දැන් බලන්නකො එක පවුලක 10-12 දෙනෙක් ඉන්නකොට දිනපතාම එක පවුලකින් දෙන්න තුන් දෙනෙක් මේකට වැය වුණත් මොකද වෙන්නේ? ඒ වගේ අති දැවැන්ත නිර්මාණ ගමක් එකතු වෙලා දිනපතා ඒකට කැපෙනකොට කරන්න බැරිද? කරන්න පුළුවන්. එතකොට අපිට හිතෙනවා මේ ගල් කැඩුවේ කොහොමද? නෑ ගල් කඩලා තියන්නේ මොකක් කරලාද? ඇත්තටම මිටි පාරවල් ගහලා කටුවෙන් කඩලා තියෙන හොඳට මේ පාරවල් තියෙනවා. එතකොට මිනිස්සු තමන්ගේ දහඩිය කඳුළු මහන්සිය වැය කළේ මොකටද? මේකේ වටිනා දායාදය සම්බුද්ධ ශාසනයේ රැකවරණය බව දැනගත්ත නිසා ඒ වෙනුවෙන් කැප කළේ. ඒ තුල හික්මීම හැර වෙන වටිනකමක් නැති බව දැනගෙනයි කටයුතු කළේ. දැන් මුළු රාජ්‍ය පාලන ක්‍රමයේම ක්‍රියාත්මක වුණේ මෙන්න මේකට අනුකූලව. ඉතින් එතකොට ගමක් ගමක් පාසා මේ විදියට මොකක් වුණාද? ස්වයංපෝෂිත වුණා. දැන් ගමට ඕනේ ටික ඔක්කොම ගම ඇතුලේ තිබිලා ඒ මූලික අවශ්‍යතා ටික පෙළීම් ටික දුරු කරගන්න පුළුවන් නම් ඉන්නේහාට මොනවද බලාපොරොත්තු වෙන්නේ? කායික පෙළීම් ටික දුරු කරගන්නවා ඒ පැත්තෙන් මානසික පිළීම් ටික දුරු කරගන්න තියෙන එකම දේ ධර්මය සුරු කිරීම. ඔය දෙක උපරිම තිබුණා. කායික සහනයත් මානසික සහනයත්. එතකොට එවැනි රාජ්‍යයකට එවැනි ජාතියකට මේ අදවන් තත්වයක් උරුම වුණේ කෙසේද? හොයන්න වෙනවා. එතකොට මේ තත්වයේ පත් වෙන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි, සරලවම අපි කෙටියෙන් කිව්වොත්. තොර අපිට තේරෙනවා අතීතයේ විදේශ ආක්‍රමණ විදේශී ආක්‍රමණ මේ රටවල් වලට එනකොට මුලින්ම ඔවුන් මේ රට ගැන ලියපු පරණ දිනපොත් ඔවුන්ගේ සටහන් අරගෙන බැලුවොත් කියන මොකද්ද? උඩුකය නිර්වස්ත්‍ර කරගත්ත ජාතියක් ඉන්නවා. නිතරම හිනාමසු මූණෙන් සැරසිලා. ඔවුන් අතර ભેද බින්නකම් නැහැ. හොරකම් කරන්නේ නැහැ. රන් රිදී මුතුමැණි හැම තැනම තියෙනවා බහුලව. කවුරුත් මේවා
අරඤ්ඤන්නේ නැහැ, ගෙනියන්නේ නැහැ, ඒවා පාග පාග යනවා. එතකොට අපිට තේරෙනවානේ කොයි තරම් ධර්මයෙන් අර්ථයෙන් මිනිස්සු පෝෂණය වෙලා තිබුණු රාජ්‍යයක් කියලා. එතකොට ධර්මානුකූලව අර්ථයෙන් පෝෂණය වෙනකොට ජීවිත යථාර්ථය තේරෙනකොට ඒ රට ස්වයං පෝෂිතයි. දැන් මොහුන් නැවිල්ලා කල්පනා කරලා බලනවා මොකද්ද කොයි විදිහටද මේ රන් රිදී මුතු මැණික් අපි මංකොල්ල ගන්න අරගෙන යන්නේ. සරල කතාව. එතකොට හිතුවා මේ මිනිස් වරි මෝඩ ඇති උඩුකය නිර්වස්ත්‍රව අඹුඩ ගහගෙන ඉන්නකොට කුඹුරු කොටාගෙන බුලත් විට කාගෙන ඉන්නකොට හිතුවා මොකද්ද මේ මිනිස්සු හරි නූගත් ඇති. ගිහිල්ලා මොකද්ද කළේ? ඕන් පගෝති දීලා එක එක දේවල් දීලා බැලුවා නැමෙන්නේ නැහැ. ඕන් දැනගත්තා කාලයක් යනකොට මොකද්ද කසාවත් දරාගත්ත කසාවත තියෙනකම් මොවුන් නමන්න බැරි බව දැනගත්තා. එයි අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ භික්ෂූන්. අර ඒ නිසා යවුන්ගේ උපක්‍රම යොදන්න පටන් ගත්තේ මුලින් මොකද්ද මේ ශාසනය විනාශ කරන්න, භික්ෂූන් ඝාතනය කරන්න. මම මේ සරලව කියන්නේ කතාව අවුරුද්දක් විතර කියන්න පුළුවන්, ඒ තරම් දිගයි. ඉතින් එතකොට බලනකොට මොකද්ද කරන්නේ? ඊළඟට ඔවුන් උපක්‍රමශීලීව ඔවුන්ගේ මත්පැන් භාවිතාවට මිනිස්සු පහතරට මිනිස්සු ටික තමයි මුලින්ම යොදවගන්නේ මුහුදු කරේ හිටපු. ඒ මිනිස්සු ටික අල්ලගෙන තමයි ක්‍රමානුකූලව භූමිය අයිතිය මොකද්ද කරන්නේ? තහවුරු කරගනිමින් අන්තිමට කොහෙට දෙන්නේ? අන්තිමට භික්ෂූන් ඝාතනය කරන කුමන්ත්‍රණ නිර්මාණය කරන්න පටන් ගන්න. එතකොට භික්ෂූන් ඝාතනය කරන කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරලා විහෙර විහාරස්ථාන කඩලා බිඳලා දාලා මොකද්ද කරන්නේ? අර අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් යන පැවැත්ම තමයි උන් කඩන්නේ. ඒක කඩනකොට අර ගමේ බණ මඩුවේ අධ්‍යාපන ක්‍රමයේ කරන්ට වෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඔවුන් භූමිය අරගත්තට පස්සේ ගමේ තිබුණු වැව් පොකුණු කඩලා දානවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ පැත්තේ තියෙන කුඹුරු පුරන් වෙනවා. ඊට පස්සේ ඔවුන්ට ඕන විදිහට ඒකේ තේ වගා කරනවා, කුරුඳු වගා කරනවා, කෝපි වගා කරනවා, මුළු භූමියම හූරගෙන කන්ට මුම්බලයි. දැන් ඒ භූමිය හූරගෙන කන්නේකට ශ්‍රමය යොදවන්න අපි යන්න ඕන. අපේ කියලා වගාවක් කරගෙන අපි කන්න ගියොත් ඒකට බදු ගහනවා, දඩ ගහනවා. මේක තමයි ක්‍රමයේ ඔවුන්ගේ පාලනය. ඉතින් අන්තිමට මොකද්ද වෙන්නේ? මේ ක්‍රමවේදී ඌව වෙල්ලස්සේ තමයි 1810ට වෙනකන් රැකිලා තියෙන්නේ. නමුත් ඒ හදවත තමයි අන්තිමට විනාශ කරන්නේ. එතකොට මිනිස්සු උඩරට ප්‍රදේශය වැසි වනාන්තර කපල විනාශ කරලා තිබුණේ නැහැ. අන්තිමට ඔවුන්ගේ උපක්‍රමය වෙන්නේ මොකද්ද? මේ ජාතියේ ධර්මයත් එක්ක පණනල ගැහිලා තවමත් සස්ක්‍රීයව පැවතුනේ එවකක් වෙනකොට උන් පහතරට ප්‍රදේශ අත්පත් කරගෙන තියෙනකොට මේ උඩරට භූමි ප්‍රදේශ ටික ඌව වෙල්ලස්ස. අන්තිමට ඔවුන් මොකද්ද කරන්නේ? සැලසුම් සහගතව අපේම මිනිස්සු රණට රිදියට මුතු මැණිකට නම්මගෙන ඒ වෙනකොට යටපැත්ත විනාශ කරලා ඉවරයි. ඔවුන්ගේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයේ ව්‍යාප්ත කරමින් ඔවුන්ගේ ඩිස්පෙන්සරි ක්‍රම ටික හඳුන්වා දෙමින් අපේ වෛද්‍ය ක්‍රමවේදයට බෙහෙත් ගන්නට යනවනම් ඖෂධ කරන්නට යනවනම් ඔවුන්ට දඩ ගහමින් කසපහරවල් ගසමින් ඒ ක්‍රමය වෙනස් කරගෙන ඔවුන්ගේ ක්‍රමවේදවලට නතු කරගනිමින් ඔවුන්ගේ ක්‍රමවේදවලට නතු කරගන්නට පුළුවන් විදිහ අධ්‍යාපන ක්‍රමයක් ව්‍යාප්ත කරමින් යන්න පටන් ගත්තා. දැන් අර සංගපරපුර සහ මිනිස්සු අතර තිබුණු සම්බන්ධතාවයත් අර්ථයෙන් ධර්මයෙන් කරපු අනුශාසනාවත් අතුරුදහන් වීගෙන යන කාලය ආවා. අන්තිමට ඇයි වෙල්ලස්සේ මිනිස්සු සමූල ඝාතනය කරන්නේ? එකෙක් කරේ ජාන තිබුණ හිටියොත් ඒ පණිවිඩේ අරන් ගිහිල්ලා නැවත මේ ඇත්ත එළියට එන්න පුළුවන්. ඒ නිසා තමයි වුණ සමූල ඝාතනය කරන්නේ. එතකොට බලන්න මොකද්ද කළේ? අර අපිට තිබුණු සංස්කෘතිය කඩලා භූමියේ වැඩි ප්‍රමාණයක් මොකද්ද කළේ? ඔවුන්ගේ අයිතියට අරගෙන
අර ගමක තිබුණු සස්ක්‍රීය කත්වය විනාශ කළා. වැව් පොකුණු අමුණු කඩලා දැම්මට පස්සේ වෙල් ලක්ෂ ගණන් පුරන් වෙන්න පටන් ගත්තා. කන්න විදිහක් නැහැ. ඔවුන්ගේ තේ වගා කරන වතුවල වැඩට යන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඔවුන්ගේ වචනෙට යටත් වෙන්න සිද්ධ වුණා. අපේ ගමේ පන්සලේ බණමඩුවේ අධ්‍යාපන ක්‍රමයේ නැ සංඝයා වහන්සේලා මොකද්ද කළේ? වනගත වුණා ආර්ථෙන් ධර්මයෙන් අනුශාසනා කරපු. එවකට අන්තිමට අපේ සංස්කෘතියම හැඳිගාලා දැම්මා. අපිට දැන් ආර්ථෙන් ධර්මයෙන් මතුවෙන කිසිවක් නැතිව ගියා. ඔවුන්ගේම ක්‍රමවේදවලට ඔවුන්ගේම ආණ්ඩුකම් ව්‍යවස්ථාවලට අනුකූලව සකස් වෙච්ච ක්‍රමය භූමි සම්පත ශ්‍රම සම්පත පුරාගෙන කෑම ආරම්භ කරන්න පටන් ගත්තා. දැන් අපිට තිබුණු ඉහළ කඳු කරේ බැසි වනාන්තර සියල්ල කපලා තේ වගා කළා. පහත රටට ආපු දියවර බොහොම අඩු වුණා. වැසි ලැබෙන ප්‍රමාණය අඩු වුණා. ඒ කාලේ ජනාවාස වෙලා තිබුණු යාල කුමන කියන පැති සම්පූර්ණ නටබු ඒ සියල්ල මොකද්ද උනේ පුරන් වෙලා ගියා. මිනිස්සු ඒ පැත්තෙන් උඩරටට සංක්‍රමණය වෙන්න ගත්තා. අදටත් අපි ගිහිල්ලා බැලුවොත් ඒ මුළු කැලේ පුරාම තියෙන්නේ අතීතයේ තිබුණු ජනාවාසවල නටබුන් බෙහෙර විහාරස්ථානවල නටබු. අන්තිමට ඔවුන් මේක උඩු යටිකුරු කරලා ඔවුන්ට ඕන විදිහ ක්‍රමවේදයක් හැදුවා. ඒ විතරක් නෙවෙයි සංඝ ශාසනයත් ඔවුන්ට ඕන විදිහට හදලා ගියා අන්තිමට. ඇයි ඔවුන්ට ඕන විදිහට හැදුවේ? ගිහි ආසා පැවිද්දා අතර තියෙන අර වපර කෝණින් බලන ස්වභාව ඉස්මතු කරගෙන යන විදිහට ඔවුන් ඒක හැදුවේ. දැන් අපි හිතනවනේ අද අපිට දීලා තියෙන නායකකම් සියල්ල බුදුහාඳුරෝ දීපේවා කියලා. නැත. ඔක්කොම රැජින ප්‍රදානය කළා ගියපු දේවල්. ඒ සිස්ටම් එක හදාගන්න. එතකොට මොකද්ද වෙන්නේ? භික්ෂූන් නිවන් දකින්න මාර්ගයේ පැත්තක තියලා හැමදාම ඒ পদවි තානාන්තරවලට ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයේම ඒක ඇතුළටත් දුන්නා. දැන් මොකද්ද කළේ? භික්ෂූන්ට ධර්මයේ අර්ථය තේරුම් ගන්නවට වඩා ඕන විභාගයක් පාස් කරලා ඒ තනතුරට යන්න. එතකොට කාලානුරූපීව මොකද්ද උනේ? අන්තිමට නිකම්ම නිකම් ආයතනයක් පාලනය වෙන ක්‍රමවේදයක් බවට විතරක් මේකපත් වුණා. එතකොට අර්ථයෙන් ධර්මයෙන් දෙන අනුශාසනා මූලික කළේ කොහෙටද? සිව්පසයට. සිව්පසය මූලික කරගත්ත ක්‍රමවේදයකට විතරක් හැඩගැහෙන්න පටන් ගත්තා. ඒ නිසාම මිනිස්සු අද වෙනකොට චෝදනා කරන්නේ කොහොමද භික්ෂූන්ට? ඒක වුන් ප්‍රමාණිකුළු ඒ මිනිස්සුන්ගේ ඔළුවලට දාලා ගියා. කොහොමද? නිකන් ඉඳලා කන්න පුළුවන් තැන ඔය ගානට හැදුවා. එතකොට අද සමාජයේ කොහොම කළත් බහුතරයක් දෙනාගේ අදහස එතනට ඇවිල්ලා. ඒ නිසානේ අද තරුණ පරපුර වපර ඇහෙන් භික්ෂුන් දිහා බලන්නේ. ඕකුන්ගේ හතර හන්දි පණතියෙද්දි ওই විදිහට කියන්නේ. දැන් නිරාගමික කියලා රැල්ලක් හදාගෙන යන මේ වෙනකොට මොකද්ද කරන්න හදන්නේ? ඒක සැබෑම නිරාගමිකත්වේ නෙමෙයි. අපිට නොදැනීම මේ ක්‍රමවේද ටිකට අපිව නතු කළා. එතකොට ඒ ක්‍රමවේදවලට ගිහි ආසා පැවිද්දා නතු කළාට පස්සේ මෙදා කපේකට මේක හදන්න බැරි තත්ත්වයට ඔවුන්පත් කරලා ඔවුන්ගේ විවස්ථාවට අනුව ක්‍රියාත්මක වෙන විදිහ තැනක් බවටපත් වුණා. ඒ විතරක් නෙවෙයි වහල් සේවයේ නිරත වෙන්න භික්ෂුන්ට රැකියාවන් දුන්නේ. එතකොට ඔවුන්ගේ වහල්ු බවට පත් වෙන්නේ නැහැ. ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ වහලෙබ් බවට පත් කළා. එතකොට ඊට අදාළ තනතුරු නම්බනවාම දුන්නා. එතකොට බලන්නකෝ. එතකොට මේ මහාචාර්ය পদවියක් ගත්තොත් නේද? ආචාර්ය পদවියක් ගත්තොත් සේවය කරන්න ඕන කොහෙටද? අර රජයට වහලෙක් වෙලා සේවය කරන්න ඕන. එතකොට එහෙම වහලෙක් වෙලා පක්ෂපාතී වෙලා සේවය කරන තැනටපත් වුණාම ගිහියා භික්ෂුවට අපහැදෙන්න පටන් ගත්තා. දැන් එතකොට මේ පිරිවන් අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ඔළුව හදන්නේ කොහෙටද? කවුරු නෑ කිව්වා. උපාධියක් ගන්න, රැකියාවක් කරන්න, වහලෙක් වෙන්න. එතකොට බලන්න මේ සිස්ටම් එක වුණට ඕන විදිහට නිර්මාණය කළා. අද අපිට තිබුණු අර ආර්ථික ධර්මයේ ඔක්කොම අතුරුදහන් වෙලා අද මේ වෙනකොට මොකද්ද කරන්නේ? අපේ ශ්‍රමයත් අපේ භූමියත් වෙන දේශවලට පටවමින්
ඔවුන්ගෙන් අපිට කන්න ලැබෙනකම් හට ඇරගෙන ඉන්න ජාතියක් බවට අපි පත් වුණා. මේක තමයි අපිට සිද්ධ වුනේ. කවුරු කොහොම කිව්වත් ඔවුන්ගේ සැලසුම් ටික 1818 අන්තිම විමුක්ති අරගලයෙන් පස්සේ ඒ පාවාදීන් වලින් පස්සේ ඔවුන්ට ඕන විදිහට නතු කරගෙන මේ තාක් කල් පවත්වගෙන ආවා. ඒ නිසා ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ රට මෙහෙම වෙයි සුරපුරයක් වෙයි කියලා ඒක මෙදා කපේකට ඔය ක්‍රමවේදය ඇතුළේ ඔබට කරන්න බෑ. දැන් එතකොට ඔබට පැහැදිලිද? අපි අද වෙනකොට අර පොස් වෙන්න රැඩිකල් වෙන්න දඟලන මානසික මට්ටම අපිට හදලා දීලා ගියේ අපේ ආගමත් ජාතියත් ධර්මයත් කියන සියල්ල වනසමින්. එතකොට මෙන්න මේ ක්‍රමවේද ගැන කතා කරන්න ඉදිරිපත් වුණ භික්ෂුවක් හෝ ගිහියක් ගිහියෙක් වුණා නම් ඒ ක්‍රමවේදය ඇතුළේ එදා ඉඳලා වුණ හොයලා ඝාතනය කළා. අද වෙනකම් මේ මර්ධනය කරනවා. ඒකට හේතුව මොකද්ද? ඒ ඇත්ත පණිවිඩයේ සමාජගත වෙලා මිනිස්සුන්ගේ ඔළු හැදෙන්න පටන් ගත්තොත් නැවත වතාවක් ඒ ජාතියට පණ එන බව දන්නවා. ඉතින් අපිට වෙලා තියෙන අපි හැමදාමත් අද මේ වෙනකොට බලන්නකෝ, අපි හිතමුකෝ කැලේ වැද්දෙක් උපමාවට ගන්නවා. දොර අපි හිතමු වැද්දෙක් ඉන්නවා. ඌ ගහක කොළයක් ගෙඩියක් කාලා ගඟ කැලක දුලක පැනලා ඇති වෙන්න නාලා ඌට හිතෙන වෙලාවක නිදියගෙන හෙට දවස ගැන බරක් නැතුව ඌ බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා. ඌට වසවිසත් නැහැ මොකොත්. කායික සහ මානසික තෘප්තියෙන් ඌ ඉන්නවා. අන්න ඒ වගේ කෙනෙකුට ධර්මයෙන් අර්ථයක් ලැබුණොත් ඔහු නිර්වාණගාමිනී ප්‍රතිපදාවකටත් දිනවෙයි. බොහොම සරලයි. නමුත් අද වෙනකොට ඔබ හිතන්නකෝ, කෝටි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් ඉන්නවා කියලා හිතන්න. ඒ මනුස්සයාට කන්න වෙලාවක්, බොන්න වෙලාවක්, නාන්න වෙලාවක්වත් නැහැ. ඔහු වැසිකිළියට ගිහිල්ලා කොමඩ් එකේ වාඩි වෙලත් මොකද්ද කරන්නේ? ලැප්ටොප් එක ඔබෝබා තමන්ගේ ව්‍යාපාර කටයුත්තේ නිරත වෙනවා. හරි. දරු මල්ලෝ එක්ක සතුටින් ගත කරන්න කාලයක් නැහැ, උඩ ડિප්‍රෙෂන් වෙලා. නමුත් ඔහුට තියෙන ධනය සේසත ගත්තොත් හිතා ගන්න බැරි තරම් භෞතික සම්පත් එකතු කරලා. නමුත් ඔබ හිතන්නේ මේ දෙන්නගින් පිනපල දෙන්නේ කාට කියලාද? අර වැද්දට. හේතුව මොකද්ද? පින කියලා කියන්නේ පිනායාම, පව කියලා කියන්නේ පසුතැවීම. ඒතර ඔහු ඉන්නේ මොනවා ලැබුණත් පසුතැවීමෙන්. එතකොට පිනපව විපාක දෙන්නේ චේතනාවට අනුව. චේතනාහම් භික්ඛවේ කම්මවදා. ක්‍රියාවන්ව බලන්න බෑ. ඒ නිසා හොඳට කල්පනා කරන්න, අපි උනේ අන්න අර පොස් එකට යන්නටයි අපි හීනමැව්වේ. හැබැයි ඔබට තේරෙන්නේ නෑ, පරන් ගියා කෝට්ටේ ගියා වගේ කායික සහ මානසික සැපේ ගන්න යන ගමනක් ඔය තියෙන්නේ. අච්චර සරලව, අර්ධ සම්පන්නව, නිවහල් විදිහට, නිවිච්ච ජාතියක් විදිහට අරතෙන් ධර්මයෙන් ජීවිත හැඩගස්ව ගන්න තියෙන අපේම සංස්කෘතියක්, අපේම අනන්‍යතාවයක් අපිට තියාගෙන අපි කරන විනාශයක්. එතකොට මිනිස්සු කියන්න පුළුවන්, කොහොමද අපි එතකොට කොළඹ යන්නේ, අපිට වාහන ඕනේ, ඉන්ධන ඕනේ? මම අහන්නේ Tamange ගම ඇතුලේ අවශ්‍යතා ටික සපුර ගන්න පුළුවන් නම්, කායික සැනසීමත් මානසික සැනසීමත් තියෙනවා නම්, බක්කි කරත්තෙන් යන දුර ඇතුලේ Tamange වැඩ ටික කරගන්න පුළුවන්කම තියෙනවා නම් ආයි කොළඹට යන්න ඕනේද? එහෙම යන්න ඕන නෑ. දැන් දුවන්න වෙලා තියෙන්නේ මේ රේස් එක. අර සරලව කරගන්න තියෙන ක්‍රමය මානසික රෝගය නිසා පුදුම විදිහට ව්‍යාප්ත කරගෙන. මම අර කිව්වේ හොරිකඩේ දැන් ව්‍යාප්තිය වැඩි. මේකට බෙහෙත් නෑ. මේකට ඖෂධය ඔබට ලැබුණා නම් ඔය හිතන මානසික මට්ටම කන පිට ගැහෙනවා. ඔබ කවදාකවත් එදාට පොස් වෙන්න දඟලන්නේ නෑ, ඔබේ දරුවව පොස් කරන්න හදන්නේ නෑ. එක අම්මෙක් තාත්තෙක්ට ප්‍රඥාව නැ අද වෙනකොට මේ ජීවිතයේ අතාරතිය දරුමල්ලන්ට කියලා දීලා ඇත්ත පැතිකඩ පෙන්නලා ඒ පැත්තට හැඩගස්සව ගන්න. එතකොට දැන් පැහැදිලිද අපිට වෙලා තියෙන විනාශය? මම ඔබට නිතරම කියන්නේ අපි පේන්න දේවල් කරාට වැඩක් නැත,
අර්ථ සම්පන්න බව දන්නේ නැතිව අපිට විච්ච විනාශය දන්නේ නැතිව අපි ඉන්න තැන දන්නේ නැතු. එතකොට මම ඒකයි අර කිව්වේ අර හැන්ද මං උපමා කළේ ඒකයි කොච්චර අපි හොදි බෙදුවත් මේකේ රහ දන්නේ නැහැ. එතකොට අපි මේ ධර්මයේ රසය මොකද්ද අර්ථය මොකද්ද කියලා දන්නේ නැතිව කොයිතරම් මේක වටේ කරකුණත් අපිට යථාර්ථය ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ නිසායි අපි අදටත් මේක ඇතුළට ඇවිල්ලා මේකේ හැපි හැපිත් පස්කම් සැපේම පතන්න ඔබ මොකද කරන්නේ? සාසනීය ප්‍රයෝජනෙට ගන්න හදන්නේ. එතකොට බලන්න බුදුවරු එදා මේ සූත්‍ර දේශනා කළේ නිවන් දකින්න. හැබැයි අපි අද මේ සූත්‍ර දේශනා කරවගන්නේ නිර්වාණය පිණිසද? නැත. අපේ පහත් වූ ලෞකික පංචකාම ආස්වාදයේ ආදීනවය දකින්න නෙවෙයි. ඒක නිස්සරණේ උදසා නෙවෙයි. ඒක සරණ කරගෙන ඒක පතන්න. බලන්නකො. එතකොට ඔබට තේරුණාද අස්සාද පරියේෂණ සූත්‍රය ඇතුළේදී මේ ආස්වාදය කියන්නේ මහා ආදීනවයක් වෙනුවෙන් තියෙන එකක් කියලා ඔබට පේනවාද? පෙලීම් ටිකනේ ආදීනවේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ පෙන්නනවා දුක කියන්නේ ආදීනවේ. බලන්නකො පැහැදිලිවම පේනවා. දුක්ඛ සමුදය කියලා කියන්නේ ආස්වාදයට කියන වෙයි. ඔබ ඔය දුකටපත් වෙන්නේ ආස්වාදයේ පස්සේ ගිහිල්ලාමයි. ඔක සරණ කරගන්න ගිහිල්ලා. හරියට පළඟැටියේ පහන් දැල්ලකට ඇදෙනවා වගේ. එතකොට පළඟැටියෝ පහන් දැල්ලක් පත්තු කළාට පස්සේ පුංචි පුංචි සත්තු ආස්වාදේ හොයාගෙන ඇවිල්ලා මේකේ වහනවා. හැබැයි මේකේ වහන මේ සත්තුන්ට උරුම වෙන්නේ ඔවුන් බලාපොරොත්තු වෙච්ච දේද? නැත. ඔවුන් හීනකින්වත් හිතන්නේ නැහැ මේ පහන් දැල්ලේ වහලා මං පිච්චිලා මැරෙන්න ඕන කියලා. ඔවුන් එන්නේ ආස්වාදේ බලාගෙන. ඔබ පංචකාමයට ඇදෙනවා වගේ. හැබැයි මෙහෙම ඇවිල්ලා වහන හැමෝටම උරුම වෙන්නේ මොකද්ද? පිච්චිලා විඳවලා විඳවලා මැරෙන්න. බලන්න දහස් ගාණක් මැරිලා වැටිලා ඉන්නවා. දහස් ගාණක් මේ පහන් දැල්ල වටේ මැරෙන්න පනා දිනවා. මේ ජරා මරණ දුක පෙනී පෙනී ඔවුන් ඇදෙන්නේ මොකටද? ඇදෙන්නේ මොකටද? පහන් දැල්ලට. ආස්වාදයි කියලා හිතාගෙන. එතකොට මේකුන් ප්‍රඥාවන්තද අඥානවන්තද? ඈ අඥානවන්තයි බොළඳයි. ඒ වගේ තමයි ඔබ මොකද්ද කරන්නේ? මේ ආදීන මේ වහගන්න මොකද්ද කරන්නේ? ආස්වාදයටම ඇදෙනවා. ඇදෙන්න 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 මුළු ජීවිතේම අර ආදීනව කන්දකින් යට වෙනවද නැද්ද? බලන්න. එන්න එන්න පෙලීම් ටික වැඩි වෙලා ඒකටම නතු වෙලා මොකක් වෙනවද? ජාති ගින්නෙන් ජරා ගින්නෙන් ව්‍යාධි ගින්නෙන් මරණ ගින්නෙන් පෙළනවා. ඒ පෙලීම් ටික නැති කරගන්න කියලා හිතාගෙන මහා වේගයෙන් ආයි පංචකාමයට ඇදෙනවා. ඇදිලා ඒකේ වහගෙන මොකක් විඳින්න සිද්ධ වෙනවද? දුක මොගුම කරගන්න සිද්ධ වෙනවා. මොකද පහන් දැල්ලේ වහන්ටයි පිච්චෙන්නේ නැතුව ඉන්නයි කියලා දෙකම කරන්න බැහැ. එහෙනම් දැන් පහන් දැල්ලේ වහලා මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පැතුවට වැඩක් නැත. අපිට අනත්ත ලක්ෂණ සූත්‍රයට ගිහිල්ලා බලන්නකො අනත්ත ලක්ෂණය ඇතුලේ මොකද්ද පෙන්වන්නේ කියලා. මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලද හැකි දෙයක් නොමැත්තේමය. දැන් ඔබ මේ පංචකාමයේ සොයාගෙන ඇවිල්ලා මෙසේම වේවා මෙසේ නොවේවා කියලා කොච්චර පැතුවත් ඕකේ වහනකම් එසේ වෙනවද? එසේ වෙන්නේ නැහැ. එහෙනම් දැන් බලන්න. ඒ නිසයි කියන්නේ ඔබ කොයිතරම් මන්නේ මගේ කියලා මේකේ වහලා මට පංචකාමය මෙසේ තියාගන්න ඕනේ මෙසේ තියාගන්න ඕනේ කිව්වත් වැඩක් නැහැ. ස්වභාවයම මොකද්ද? ඒක වේවා නොවේවා කියලා පැතුවට වැඩක් නැත. ඒක එසේ වෙන්නේ නැහැ. එහෙම වසඟ කරන්න බෑ. එහෙනම් ඔබ ඔය පතන සැප නිට්ටියද අනිත්‍යද පංචකාමයේ? එහෙනම් බලන්නකෝ හරියට ඔබේ ජීවිතය මොකක් වගේද කියලා. දවල් හීනයක් වගේ. දැන් බලන්නකෝ හීන දැකපු ඔබට ඒ හීනේ මොන වගේද?
හීනේ ඉන්න වෙලාවට ඇත්ත වගේනේ ඇත්ත වගේ නැගිටලා බැලුවම තේරෙනවා එහෙම එකක් විලාම නැහැ ඔබට මේ වර්තමාන ජීවත් වෙනකොට මේක ඇත්තම වගේ මාරම ආතල් එකක් ගන්න පුළුවන් සැපයක් ගන්න පුළුවන් තැනක් වගේ හැබැයි ඔබ මතක් කරලා බැලුව ජීවිතේ ගත්ත සැපයක් ආයි කවදාකවත් අතීතයට රිවර්ස් කරන්න පුළුවන් ආයි යන්න පුළුවන් එහෙනම් වර්තමානයේ කියන එක කවදාකවත් ඔබට නිත්‍යව ස්ථිරව පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ඔබ මේ අත්දකින්න රූප වේදනා සංඥා සංකාර විඥාන පහ නිත්‍යද අනිත්‍යද? ඒතොර බුදුවරු කිව්වේ නැහනේ ගස් දැල් අනිත්‍යයි කියලා. කොහොමද කිව්වේ? ඔබට ගහ ගල හම්බ වෙන විදිහ අනිත්‍ය බලන්න. රූපේ නිත්‍යද අනිත්‍යද? වේදනාව නිත්‍යද අනිත්‍යද? එදිනෙන්නේ ප්‍රශ්න කළේ. එතකොට මේ අත්දැකීම මොකද්ද? දැන් මං කරලා මගේ කරලා නවත්තන්න පවත්න පුළුවන් ආත්මීය ස්වභාවයකින් තියෙන එකක්ද මේක? නැත්ද? එහෙනම් බලන්නකො ඇත්තටම මේ පෙනීම පෙනීම මාත්‍රයක්නේ. එතනින් මෙහාට තියෙන්නේ ඔබ දරාගත් දෘෂ්ටි ටිකනේ. ඔබේ ජීවිතේ මතකේ ඔක්කොම මගලලා දාලා බැලුවොත් මොකද්ද වෙන්නේ? පෙනීම කියන එකකින් එහාට හිතන්න බෑ. හරියට මේ දැන් ඉපදිච්ච පුංචි දරුවෙක්ගේ මානසික මට්ටමට ඔබපත් වෙලා බැලුවොත් මොකද තියෙන්නේ? ආගන්තුක උපක්ලේශ එකක්වත් නැහැ කිලිටි වෙලා. දුස්ති එකක්වත් නැහැ. දුස්ති ටික ඔක්කොම පැත්තකට තිව්වට පස්සේ ඔබට ඔබවත් හම්බ වෙන්නේ නැහැ. බලන්නකෝ. ඔබ දැන් කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා ඔබට අවුරුදු 90යි කියලා හිතන්නේ. අනේ මං නාකි වෙලා කියලා දුක් වෙනවා. ඒ නිර්පේක්ෂ ධර්මයේ ඇතුළේ නෙවෙයි ඔබ දුක් වෙන්නේ සාපේක්ෂව කලිමුත් හිටපු මං දැමුත් ඉන්න මං අනාගතයටත් යන මං කියන ආත්මීය පදනම මත පිටලා හැබැයි පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත් විපස්සති එතනට ආවේ නැහැ බුදුරජාණන් වහන්සේ අපිට බද්දේ කරත් සූත්‍රයේ ලස්සනට පෙන්නනවා අතීතයේ පැත්තක තියලා අනාගතයේ පැත්තක තියලා වර්තමානයට ආවොත් ඔබට පේනවයි කියන සිද්ධියට එහා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක පේනවයි කියලාවත් හිතන්න බෑ. එතකොට ඔබට කවදාකවත් අතීතයේ කලුවට තිබුණු කෙස් දැන් සුදු වෙලා කියලා ඔබ දුක් වෙන්නේ සාපේක්ෂවාදීව අතීතයේ බද්ධ කරගෙන. හැබැයි වර්තමානයේ අපි ගත්තොත් ඒ පෙනීම පෙනීමකට එහා අරන් යන්න බෑ. ඔබට අනිවාර්යයෙන්ම කරන්නට වෙනවා මානසිකාර සම්භව සබ්බේ ධම්ම ඔබට මන් නාගි වෙලා කියන ධර්මතාවය සමුදේ කරන්නට වෙන්නේ මෙනෙහි කිරීම තුළ පමණයි. මෙනෙහි කරන්නේ මොකද්ද? සාපේක්ෂවාදීව මෙනෙහි කරන්නේ. නිරපේක්ෂ ධර්මය අමතක කළා දාලා. ඔබ දුක් වෙනවා නම් දුක් වෙන්නේ මතක් කර ගැනීමක් මං කරගෙන, මගේ කරගෙන, ආත්මීය කරගෙන, නිත්‍ය කරගෙන. හැබැයි අපි තේරුම් ගත්තොත් මේ වර්තමානයේවත් එක මොහොතකටවත් ඒ සකස් වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම නිත්‍යව ස්ථිරව පවත්වන්නට බැරි නම් තියාගන්න බැරි නම් වේවා නොවේවා කියලා පතන්න බැරි නම් මේක ඇතුලේ මඤ්ඤයයි මගේයයි මගේ ආත්මයයි ගන්න තරම් දෙයක් මේක ඇතුලේ නැහැ මේක මහා දෘෂ්ටියක් ඒ නිසානේ කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ එසේ මෙසේ දෘෂ්ටියක් නෙවෙයි ඒක දෘෂ්ටි මහා සාගරයකට උපමා කරන්නේ දෘෂ්ටි කාන්තාරයකට දෘෂ්ටි විසෝකයකට උපමා කරන්නේ ඒ නිසා දෘෂ්ටි ටික පැත්තක තියලා වර්තමානයේට නුවණින් ආවොත් වර්තමානයේ සමුදේ කරන්නම බෑ ඇයි ඒ බෑ කියලා කියන්නේ ඔබට මේ වෙලාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ සමුදේ කරන්න නම් අර අතීතේ බද්ධ කරගන්නම ඕන බද්ධ කරන්නම වෙනවා අතීතයේ පැත්තක තියලා නුවණින් අපි බැලුවොත් Nirodhe ප්‍රඥාවෙන් දකිනවා. එතකොට Nirodhe කියන එක ඔබට දැනෙන්නේ නැති කිරීම විදිහට වෙන්න පුළුවන්. හැබැයි බලන්නකෝ ඇතිවීම කියන්නේ සමුදයට. Nirodhe කියලා කියන්නේ නැතිවීම කියලා ගත්තොත් අපිට ගන්න වෙනවා ඇතිවිච්ච එකක් නැති වෙනවා කියලා. හැබැයි Nirodhe කියන එකට අපිට වඩාත්ම උචිත වෙන්නේ මොකද්ද? ඇතිවීමේ අනිත් පැත්ත මොකද්ද? ඇති නොවීම.
හට ගැනීම අනිත් පැත්ත මොකද්ද? නොහට ගැනීම. සකස් වීම අනිත් පැත්තේ මොකද්ද? සකස් නොවීම. ඒ නිසා සකස් උනේ යමක්ද? එය නිට්ටිය හෝ ස්ථිර වූ දෙයක් නෙවෙයි මොකද්ද? විඥාන පත්‍යා නාම රූපං. විඥානය කියලා කියන්නේ දැන ගැනීම. නාම රූප කියලා කියන්නේ කොටින්ම ගත්තොත් මතක් කරලා පනවන එක. මොකද්ද? මහානිදාන සූත්‍රයට අපි ගිහිල්ලා බැලුවොත් පැහැදිලිවම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ මේ විඥානයත් නාම රූපයත් අතර සම්බන්ධතාවය හරියට එකට හේතු කරපු බටකොටු මිටි දෙකකට උපමා කරන්නේ. බට කියන්නේ මොනවාද? කිසිම හරයක් අරටුවක් නැති දෙයක්. එතකොට බලන්නකෝ විඥාණය කියලා කියන්නේ දැන ගැනීම. විඥාණයෙන් දැනගත්තොත් දැනගන්නේ මොකද්ද? කියනවා නාමකායේ පටිග සම්පස්සේකින් තොරව රූපකායට අධිවචනයක් දිය නොහැකි කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? නාම ධර්මතා ටික මතක් කරන්නේ නැතුව මෙනෙහි කරන්නේ නැතුව රූපේ පනවන්න බෑ කියලා කියනවා. එතකොට බලන්නකෝ ඔබ තනිකරම වර්තමානයේ හදන්නෙම මොකක් එක්කද? අයෝනිසෝ මනසිකාරයෙන් අතීතය ගලපලා. එතකොට අන්නේ හදන හැදිල්ල හරයක් ඇති දෙයක් නෙවෙයි. මඤ්ඤයයි මගේයයි කියලා නිත්‍ය වශයෙන් රඳන්න පුළුවන් යමක් නෙවෙයි. බලන්නකෝ ඔබට මතක් කර ගන්නා ටිකෙන් එහාට හතර අපාය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, ග්‍රහ ලෝක, සෞරග්‍රහ මණ්ඩලෙ මේ මොකක්වත් හදන්න පුළුවන්ද? එතකොට මුළු ලෝකෙම හදන්නේ කොහෙන්ද? විඥාන පත්‍යා නාම රූප. එතකොට ලෝකයෙන් එතර වෙන්න තියෙන මාර්ගයේ ලෝකේ වටේ දුවන එකද ලෝකේ කුමද්ද කියලා තම තමන් ප්‍රත්‍යක්ෂ නුවණින් ගලප ගන්න එකද? අන්න එදාට තීරණ එහෙමනම් ජරා මරණය කාගේවත් නෙවෙයි. මොකද වච්ච ගොච්චි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ජරා මරණ කාගේද? බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ මොකද්ද? ප්‍රශ්නය යුතු නොවේ. ප්‍රශ්නේ වැරදි. ඔක ඔහොම අහන්න සුදුසු නැහැ. කුමක් හේතු කරගෙන කුමක් ප්‍රත්‍ය කරගෙන ජරා මරණ උපදිනවද කියලා අහන්න සුදුසුයි කියනවා. එතකොට කියනවා ජාති පච්චා ජරා මරණ. එතකොට ජාති කාගේද කියලා අහනවා. ආයේ කියනවා ප්‍රශ්නේ යුතු නොවේ. මෙහෙම මෙහෙම යනකොට අවිද්‍යාවට එනකන් එනවා. අහනවා අවිද්‍යාව කාගේද? එතකොට කියනවා වච්ච ගොච්ච ප්‍රශ්නේ ඉක්මවා ගියා. අවිද්‍යාවමයි හේතුව, අවිද්‍යාවමයි නිදානෙ. අපි අද වෙනකොට හිතන් ඉන්නේ ජරා මරණ කාගේ කියලාද? කයි කියලාද? මගේ කියලා. එතකොට ජරා මරණ මගේ කරගෙන තියෙන්නේ මොකක් නිසාද? දැන් බුදුවරු දේශනා කළේ ජරා මරණම් භික්ඛවේ අනිච්ඡං කියලා. හැබැයි අපි හිතන් ඉන්නේ ජරා මරණය නිට්ටයයි නිච්චයි කියලා. හැබැයි අපි මේ නිට්ටය කරගෙන තියන්නේ අපි ජරා මරණයේ ඉක්මවල යන ධර්මතාවය දන්නේ නැහැ. මොකක් කරගෙනද? ජරා මරණය මගේ කරගෙන. අපි නිකන් කේසා ලෝමා නකා දන්තා කියලා කියව කියව හිටියට හරියන්නේ නැහැ. නුවණින් බලන්න බුදුරජාණන් වහන්සේ බලන්න කිව්වේ මොකක් ගැනද? නුවණින් පංච උපාදානස්කන්ධය. එහෙනම් කෙස් ගහ ඔබට හම්බ වෙන්නේ කොහෙන්ද? මගේ කෙස් ගහ කියලා නිත්‍ය වශයෙන් ගන්න සුදුසුද? නැත. කෙස් කියලා මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්නේ විඥාන පත්‍යා නාම රූපං. එතකොට ওই දෙතිස් කුණුපේම මොකේ අත්දැකීමක්ද? මොකේ අත්දැකීමක්ද? පංච උපාදානස්කන්ධ අත්දැකීමක්. එහෙනම් ඒ ස්කන්ධ පංචයේ අත්දැකීම නිට්ටියද අනිත්‍යද? ස්ථිරද? එහෙනම් ඒක ඇතුලේ ආයි මෙවලේ අත්දකපු අත්දැකීමක් මිසක දැනගත්ත දැනගැනීම මාත්‍රයක් මිසක ඒක ඇතුලේ ආයි මං කරගෙන මගේ කරගෙන පුංචි බණ්ඩ හිම් මැනික කියලා දාගත්ත රැති වැඩක් නැත. ඒතර මේකේ යථාර්ථයක් තියෙනවා. හැබැයි අපි කලේ කෙස් ගහ දිරනවා කියලා දකින්න අලුත් නුවණක් ඕනේද? ගිහිල්ලා අහලා බලන්නකො ජීවිතේට පන්සල් ගිහින් නැති බුදුබණ දන්නේ නැති මිනිහෙක්ගෙන් දිරන බව දන්නේ නැද්ද කියලා?
එහෙනම් දිරනවා දිරනවා කියන්නේ නිකන් හිටියට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. දිරන බව ලෝකෙම දන්නවා. බුදුවරු අපිට ධර්මයේ දේශනා කළේ දිරන බව දිරන බවට බාර දීලා ලෝකෙ ඉක්මවන්න. ඒක මං කරගන්න මගේ කරගන්න පාර හදන්න නෙමෙයි. අපිට උනේ මොකද්ද? අපිට මේකේ අර්ථය ධර්මයේ පැහැදිලි කරගන්න අනුශාසනාව නැති නිසා මොකද්ද කළේ? මම කියන්නේ බෞද්ධයාගේ අද ඉන්න අබෞද්ධයාගේ ජරා මරණය දකින්නේ එකම විදිහට. ජරා මරණ සමුදය මිසක් නිරෝධය නෙවෙයි. හොඳට කල්පනා කරන්නකෝ. දැන් ඔබ හිතන්නකෝ කාට හරි ගිහිල්ලා කිව්වොත් මේ කේස් ගහ දිරනවා. ඕක අමුතුවෙන් කියන්න ඕනිද? එතකොට මුළු ශරීරෙම කපලා කපලා දාන මල සිරුරු එම්බාම් කරන මිනිහට ඔක පේන්නේ නැද්ද? පේනවා. නිවන් දකින්නවාද? නැද්ද? ඇයි? ජරා මරණ ඉක්මවන්ටයි නවසිවතික භාවනාව තියෙන එකේ ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. හැබැයි අපි හිතන්නකො මල මිනිහක් ගිහිල්ලා දැම්මම කැලේට ඒක කාලයක් තියෙනකොට කොයි විදිහටද යන්නේ කියලා ගිහිල්ලා අහන්නකො බුදුදහම දන්නේ නැති මිනිහෙක්ගේ උලස් යසපූර්වට කියයිද නැද්ද? කැලේ ඇතුළ තිබ්බොත් කොහොම වෙයි කියලා කියයි. ඌ කියයි පිම්බිලා නිල්ලලා කුණු වෙලා කුපුරලා ඕජස් ගාලලා පණුව ගහලා ඉතුරු කෑලි සත්තුක් කඩාගෙන යයි. ඊට පස්සේ අන්තිමට ඇටසෙකිලි ටික ඉතුරු වෙයි. ඒ ටිකත් කැඩිලා කුඩු වෙලා ගිහලා පොළොවට පස්සෙයි. දන්නේ නැද්ද? දන්නවා. හැබැයි ඔතන පජානාති කියන නුවණ නැතුව ඕක නිකම් බැලුවට හරියන්නේ නැහැ. මොකද ඕක දිහා දකින අමුතු නුවණ කොහොම අපිට ඥානය? චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ. චතුරාර්ය සත්‍ය කිව්වේ මොකටද? පංච උපාදානස්කන්ධයට. එහෙනම් ඔබ බලන්න ඔබට මලකඳ හම්බ වෙන්නේ කොහෙන්ද? ස්කන්ධ පංචකේ අත්දැකීමෙන් නෙවෙයිද? ඕක අඳුනගන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමෙන් තොරව මලකඳක් පණවන්න පුළුවන්ද? මේක නුවණින් විමසන්න. එතකොට අපි බැලුවේ මලකඳ අනිත්‍ය නෙවෙයි, මලකඳ අනිත්‍ය ලෝකයටම පේනවා. අපි බැලුවේ මොකේ අනිත්‍යද? අපි බලන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය. ඔබට දැන් ওই මලකඳ නিত্য වශයෙන් පණව ගත්තොත් ජරා මරණය සමුදය වෙනවා. පළවෙනි සිවතිකේට ගිහිල්ලා නුවණින් බලනකොට ඔහුට තේරෙනවා මොකද්ද? මේ මරුණා පුජ්‍යලේ කියලා අපි පණවගෙන හිටියට මේක මට හම්බු වෙන්නේ කොහෙන්ද? විඥාන පච්චා නාම රූපං. එතකොට අපි තමන්ගේ පැත්තට දාලා මුලින්ම බලනවා. එතකොට අනුන් කියලා ගත්තත් ඔවුන්ට හම්බෙන්නේ ඔවුන්ගේ ස්කන්ධ පංචකයේ අත්දැකීම පමණයි. එතනින් එහාට හම්බවීමක් නැහැ. එහෙනම් දැන් ඔය පෙනීම ඔය දැනගත්තා වූ දැන ගැනීම දිත්තේව දිත්තමත්තන් භවිස්සති. මෙතනින් එහාට ඕක පුංචි බණ්ඩ රම්බණ්ඩ උක්කු මැණික කරගන්න සුදුස්සක් නැහැ. ඒ අපි දාගත්ත පනවගත්ත සංකල්පය පමණයි. එතකොට අපිට මොකක් වෙනවද? මේ වෙලාවේ ලැබපු අත්දැකීම අතීතෙන් ආවෙත් නැහැ, අනාගතයට යන්නෙත් නැහැ, අල්ලලා නවත්තලා නිත්‍ය වශයෙන් තියන්නත්. එතකොට අපිට එතනම ජරා මරණය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ ජරා මරණ හික්මවල යන නුවණ ලැබෙනවා. එතකොට ඔහු පිම්බිච්ච එක කුණු වුණා කියන තැන ලෝකයා දකින්නට ඔහු දකින්නේ කොහොමද? පිම්බුණා කියලා අපි දැනගත්ත දැන ගැනීම ආය අල්ලන්න පුළුවන් කමක් නැහැ. පච්චුප්පන්නංච ජේ ධම්මං තත්ත තත්ත විපස්සති. අත්දැකීම ලබන මොහොත පච්චුප්පන්න මොහොත ගැන බලනවා මිසක් අතීතයේ කරගහගෙන අනාගතයේ තියාගෙන බලනවා නෙවෙයි. විදර්ශනාවට එනකොට එතකොට ඔහු ඔය සිවතික නවයේ එකින් එකට බලාගෙන යනකොට ඔහුට ස්කන්ධ පංචකයේ අත්දැකීමේ අනිත්‍ය බව හම්බ වෙනවා. ඒක දරා ගැනීමම දුක දරා ගැනීම බව හම්බ වෙනවා. මේක ඇතුලේ මේ ස්කන්ධ ටිකේ අත්දැකීමක් මිසක වේවා නොවේවා කියලා පතන්ට මේකේ දෙයක් නැහැ කියලා නුවණින් දකින අනාත්මය. එහෙනම් මේක ඇතුලේ ආත්මීය වශයෙන් නවත්තන්න පවත්වන්න දෙයක් නැති බව දකිනවා. සාමාන්‍යයෙන් ඉතින් මේ කොටස ටිකක් ඇතුළට යනවා, අඩු වෙන්න පුළුවන්. මොකද අපි හැමදාමත් හුරු කරලා තියන්නේ
මුළු ලෝකයාම දකින්න ක්‍රමවේදයට දකින්න. ඒකනේ අර වෙන අන්‍යාගමිකයෝ ප්‍රශ්න කරන්නේ. උඹලට මේ බුදුහාමුදුරින්ට ඕනිද ඔය දිරනවා කියලා කියන්නේ. එහෙම අහන මිනිස්සු ඉන්නවා, තාර්කිකව අහන මිනිස්සු ඉන්නවා. එතකොට ඔබ දෙන්න උත්තරේ මොකක්ද? ඒ නිසා මේක ප්‍රඥාවෙන් දකින්න ඕන. බුදුහාමුදුර කවදාකවත් කොතන හරි කියලා තියෙනවද කියලා බලන්නකෝ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අනිත්‍ය හැර ගහක ගලක අනිත්‍යක්. රෝම කූපයක අනිත්‍යක් ගැන කතා කරනවා තියෙනවද කියලා නුවණින් බලන්නකෝ. ත්‍රිපිටක ධර්මයේ අධ්‍යයනය කළා. නැත. එතකොට ඒ ලෝකයා අනිත්‍ය නිට්ටිය කරගෙන ඉන්නේ. ඔවුන්ට ජරා මරණ නිට්ටියයි. හැබැයි බුදුවරුන්ගේ අනුශාසනාව ජරා මරණේ අනිත්‍ය බව. හැබැයි ජරා මරණ ඉක්මවපු රහතන් වහන්සේලාට බුදුවරුන්ටත් මරණේ උරුම වුණා කියලා කියනකොට ඔබ සාදු කියනවා. කොච්චර මුසාවාදයක්ද බලන්නකෝ. මොකද අපිට හොද්දට පැහැදිලිවව සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාව අධ්‍යයනය කළාට පස්සේ ඔබ ඉන්න දෘෂ්ටිය හොද්දටම පැහැදිලි වෙනවා. යමක සූත්‍රය අධ්‍යයනය කළාම රහතන් වහන්සේගේ කය බිඳීමෙන් සිඳීමෙන් මතු නොවන්නේමය. හරිද වැරදිද? බලපු ගමන් හරිනේ. රහතන් වහන්සේගේ කය බිඳිලා සිඳිලා ගියාම මතු නෑනේ. හැබැයි යමක සූත්‍රයේ කොහොමද තියෙන්නේ? රහතන් වහන්සේගේ කය බිඳීමෙන් සිඳීමෙන් මතු නොවන්නේම යන ලාමක වූ මිත්‍යා දෘෂ්ටිය යමක නම් මහනහට උපන්න මාර වැඩේ. ඇයියේ රහත් මහන කය විඳීමෙන් සිඳීමෙන් මතු නොවන්නේ මේ කියන ලාමක දෘෂ්ටිය යමක කියන භික්ෂුවට ඉපදිලා බුදුරජාණන් වහන්සේ එහෙම ක්‍රමයක් කියයි කියලා දෙන්නේ කියලා කී කියා යනවා. මෙහෙම කී කියා යනකොට භික්ෂුන් වහන්සේලා කොච්චර කිව්වත් මේ ලාමක දෘෂ්ටිය මේ භික්ෂුව අතහැරගන්නේ නැහැ. ඉතින් සාරිපුත්ත හාමුදුරු ළඟට එක්කන් ගියාම් උන්වහන්සේ කරුණු පැහැදිලි කරලා දුන්නම තමයි තේරුම් ගන්නේ මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඇයි එහෙම කියන්නේ? බලන්නකො ඔබත් හිතාගෙන ඉන්නේ රහතන් වහන්සේව කොහෙන්ද ඔබත් පණවලා තියෙන්නේ? ඔබත් පණවලා තියෙන්නේ ඔබට හම්බ වෙන ස්කන්ධ පංචයේ අද්දැකීමෙන් ඔබ හදාගත් රහතන් වහන්සේ. ඔබ හදාගෙන තියෙන්නේ. ඒ ඔබේ අත්දැකීම. එතකොට බුදුවරු අපිට පෙන්වන්නේ බුදු කෙනෙක් කවදාකවත් රූපෙන් දකින්ට බෑ. බුදුවරු ජරා මරණ ඉක්මවලා බුද්ධ කියන තැන ඔබ ඔය පණවන රූපයට අදාළ නැහැ. එතකොට ජරා මරණ ඉක්මවලා ඉවරයි අවබෝධය. තොර ජරා මරණේ නැවත කවදාකවත් රහතන් වහන්සේගේ කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කියලා කියන්න බෑ. ඒ නිසායි අපි ඒකට පිරිනිවීම කියලා දාන්නේ. එහෙනම් අපිට මරණය කියලාම දාන්න පුළුවන්. ජරා මරණේ ඉක්මවලා ගිහිල්ලා ඉවරයි. කවදාකවත් ආයි නැවත ඒක මංගයයි මගේයයි මම් මැරෙන්නේයයි දරා ගන්න දෘෂ්ටියකට එන්නේ. හැබැයි ලෝකයාට මොකද්ද වෙන්නේ? රහතන් වහන්සේව දකින්නේ කොහෙන්ද? රූපයෙන් දකින්නේ. පුජ්‍යලයවසෙන් දකින්නේ. පුජ්‍යල භාවයේ ඉක්මවපු තැන කවදාකවත් නැවත ලෝකයට ආйти. එතකොට ජීවත් වෙලා ඉන්නේද්දිවත් කවදාකවත් කය මං වශයෙන් මගේ වශයෙන් දරාගන්නේ නැති. ඒකට බැහැලා නැති ජරා මරණ ඉක්මවපු අවබෝධය. පටිච්චසමුප්පාද නුවණට බුද්ධ කියන වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එතකොට අපි කම්පා වුණාට ඕක දිහා බලලා අනේ මම මැරෙනවා කියලා ජරා මරණ ඉක්මවපු තැනට ඕක ජරා මරණයක් වෙන්නේ නැති. මම මැරෙනවා කියන සංඥාවට නැවත කවදාකවත් වැටෙන්නේ. අනික ජීවත් වෙලා ඉන්නේද්දිම තේරුම් ගන්නවා මොකක් නැහැ කියලාද? මේ වෙලාවේ ගන්න මේක ඇතුලේ මමත්වයක් මමෙක් නැති බව අවබෝධ කරලා. එතකොට ආය මමෙක් ඉන්නවා කියන තැනට දාලා තමයි අපි කියන්නේ මොකද්ද? දැන් ඉන්න මම කය බිඳිලා ගියාම ආය මතුවට නෑ කියලා. එතකොට අපි එක කතා කරන්නේ ආත්ම දෘෂ්ටිය පැත්තෙන් පතිත කරලා. නිසා මේවා ගැඹුරු කාරණා. ඉතින් මම මේ වෙලාව තවදුරටත්
ඒ ගැඹුරු ධර්ම කාරණාවන් සාකච්ඡා කරන්න අවස්ථාවක් බවට පත් කරගන්නේ නැහැ. මොකද අපි දීර්ඝ වශයෙන් මේ සාකච්ඡාව මේ වෙනකොටත් සෑහෙන්න දුරට පවත්වලා තියෙන නිසා. ඉතින් ඒ නිසා අන්තිම වශයෙන් මතක තියාගන්න අපිව රවට්ට ගන්නේ නැතිව මේ ශාසනයේ නියම අර්ථය ධර්මයේ ජීවිතයට මතු කරගෙන උතුම් ධර්ම අවබෝධයේ ජීවිතයට ඇති කරගෙන ජරා මරණය ඉක්මවීම පිණිස මිසක් දුකයි 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 කිය වැළපීම පිණිස නෙවෙයි අවබෝධයේ පිණිස දුක ඉක්මවීම පිණිස අටලෝ දහමට කම්පා නොවීම පිණිස අටලෝ දහම ඉක්මවා යාම පිණිස අවශ්‍ය කරන නුවණ මේ ජීවිතය සකස් කර ගන්නට අන්නේ සකස් කර ගැනීම කර ගන්නට බැරි වෙන තාක්කල් ඔබට ඕන මොන මොහතක කම්පාව ඇවිල්ලා පසුතැවිල්ල තමයි ලොකුම පාපයේ ජීවිතයට එන ඒ පසුතැවීම නිසා එක මොහතකින් හතර අපාය උරුම කර ගන්නට පුළුවන් මුළු ජීවිත කාලයක් මමත්වයෙන් මොනතරම් සීල්වතක් රැක්කත් වැඩක් නැහැ අයියේ අනේ මම මෙච්චර සිල් රැකලා මගේ අතින් මේ පොඩි වැරද්ද වුණා නේද කියලා මමත්වයෙන් ගිලගත්තොත් ඒ මමත්වයේ පසුතැවීමම ඇති අන්තිම චුතිසිත හතර අපාගත කරන්න. ඒ නිසා ඔබ මතක තියාගන්න අපි මමත්වයෙන් කොයිතරම් වතක හිටියත් ප්‍රඥාව උපදවගෙන මමත්වයේ ඉක්මවා ගන්නට දක්ෂ නොවුනොත් කොයි මොහොතේ නමුත් ඔබට හතර අපාය උරුම වෙන්න පුළුවන්කම තියෙනවා. එනිසා හතර අපාය ඉක්මවා යන්නට නම් අකම්පිත හිතක් සකස් කරගෙන මමත්වයේ ඉක්මවා යන මාර්ගය ප්‍රතිපදාවක් උපදව ගන්නට වීරියවන්ත විය යුතුයි. නැත්නම් හරියට වතුරු දහහක් ඇදලා කලේ බින්දා වගේ වෙන්න පුළුවන් මුළු ජීවිතේම. ඒ නිසායි මම කියන්නේ තම තමන් රැවටෙන්න සාසනේ පරිහරණය කරන්නට එපා. මේක වැරදි තැනකින් අල්ලගත්තොත් අති භයානකයි. ඉතින් මේ ටිකක් ජීවිතේට මතක තියාගෙන තමන් කොයි විදියට හරි මේ ස්කන්ධ පංචකයේ යථාර්ථය අවබෝධ කරගනිමින් විඥාන නාම රූප පරිච්ඡේද කරමින් ඒ පිළිබඳ නුවණ පහළ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම අපි අද දවසේ සාකච්ඡා කරගන්නට යෙදුණු ධර්ම කාරණාවන් හේතුපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියලා සාදු කියන් විශේෂයෙන්ම අද දවසේ මේ උතුම් ධර්ම දානමේ කටයුත්ත සංවිධානය කරලා සැලසුම් කරන්නට යෙදුනේ චක්කු නුදපාදී සඳහාම් සංගමේ මතිස් පෙරේරා ජයවීර ජයසාන් පෙරේරා ජයවීර තිලංක රත්නායක පුබුදු කමල් තුසිත් මදුසාන් නැතුළු සියලු දෙනා විසින් එකතු පහදු වෙලා ඒ හැම දෙනාගේම අරමුණ උනේ තම තමන්ටත් ලෝක සත්වයාටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස ධර්ම දානමේ කටයුත්තක් සිදු කිරීම. ඉතින් ඒ බලාපොරොත්තුවට අනුකූලව අපි අද දවසේ සිදු කළා වූ උතුම් ධර්ම දානමේ කටයුත්ත අපි හැම දෙනාටම ප්‍රඥා ඇස විවර වීම පිණිසම උතුම් දහම් අවබෝධයේ පිණිසම හේතු වේවා උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා ඒ වගේම දෙවියන් බඹුන් මරුන් සහිත තුන් ලෝකයේ ධර්ම අවබෝධයේ පිණිස කටයුතු කරන්නට උත්සාහවන්ත වෙන යම් තාක් සත්ව කොට්ටාසයක් ඇත්නම් ඒ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු පාරමිතාවක් බවටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා අපි හැම දිනාටම උතුම් ධර්මාභිසමයෙම විත්වා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා සුඛී හෝතු අභිවාදන සීලිස නිච්ඡං උත්ථාපච්චායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු මුන්නං හිතං අනුතරං දුල්ලබ
සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධාශීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං බුද්ධ පුත්තං නමාමහං බුද්ධ පුත්තං සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ